දුරුවනට සැමදා බුදුහිමි සරණ නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංග සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ සාදු. අපට ධර්ම විනය කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඊවගේම මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින අපට අවසර පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි. පින්වත් සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් අද අපි පංච උපාදානස්කන්ධය තමයි ඉගෙන ගන්න. එතකොට මං අද මේ පංච උපාදානස්කන්ධය කියා දෙන්න කල්පනා කළේ, ගොඩක් අයට පංච උපාදානස්කන්ධය පිළිබඳව විමසීමේදී වැරදි දෘෂ්ටි සහගත බවක් තියෙනවා. එතකොට මේවා අපි නිවැරදි කරගන්න ඕනේ. දවල් දේශනාවත් කොහොමද සෑහෙන අවධානකින් අහන් ඉන්න ඕන වුණා. මේ උදේ දේශනාවනේ. දැන් දවල් එක ඊට වඩා අවධානය. දැන් උදේ පුරුද්ද, දැන් ප්‍රයෝජනයි ඔයගොල්ලන්ට. තේරෙන නේද? වෙහෙසෙන්නේ නැතුව, නුවණ විමසන්නේ නැතුව අපිට ලේසියෙන් යමක් වටිනා දේ ලබා ගන්න බෑ. නරක දේ සමහරට මහන්සියක් නැතුවම ගන්න පුළුවන්. වටිනාදී ලබා ගන්නට කැපවීමක් ඕනෙමයි නේද? ඕ පින්නතුනි, අපි මේ දේශනාව මෙහෙම ආරම්භ කරමු. පුංචි ගාථාවක් තියෙනවා. මම නෙත්තිප්පකරණේ ඇසුරු කරගෙන තමයි පංච උපාදානස්කන්ධය ගැන යමක් කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි නිබ්බේද භාගීය කියන මේ සසුන පිහිටීමේ මුල් වෙන නිබ්බේද භාගීය සූත්‍ර කියලා මේ ඇසුරු කරගෙන කච්චාන මහරහතන් වහන්සේගේ යම් බුද්ධ දේශන ඇසුරු කරගෙන මේ ගැඹුරු ධර්මයන් ගැන යම් විස්තර කිරීමක් තියෙනවා. එතකොට එතන ගාථාවක් තියෙනවා, උදාන පාළියට අයිති පඨම භද්දිය සූත්‍රයට අයිති. උද්ධං අදුහ සබ්බදි විප්පමුත්තු. සාමාන්‍ය උද්ධං අදෝ කියලා කියන්නේ උඩ යට කියන එක. සබ්බදී කියන්නේ සෑමාකාරයකින්. විප්පමුත්තෝ කියන්නේ නිදහස් වුණ කියන එක. අයමහා මස්මින්ති අනානුපස්සී ඒවම් විමුත්තු උදතාරියෝගං අතින්න පුබ්බං අපුන භවායාති කියනවා. උඩ රූපා රූප ලෝකත්, ඒ කියන්නේ රූප අරූප ලෝකත්, යට කාම ලෝකයත්, ඒතර බ්‍රහ්ම ලෝකත් කාම ලෝකත් ගැන කියන්නේ, යන සියලු ලොවින් මනාකොට නිදහස් වූයේ. කාම ලෝකිනුත් රූප අරූප ලෝකවලුත් මනාකොට නිදහස් වූයේ. ඒ කියන්නේ අත්හැරලා කියන එක. තෘෂ්ණාව ක්ෂය කරා කියන එක. පංච උපාදානස්කන්ධෙහි කිසිවක් මේ මම වෙමි නොදකින්නා. මේ පහ ගැන මම කියලා දකින්නේ නැති. මෙසේ කෙලෙසුන්ගේ නිදහස් විය ගී, නිදහස් වී ගිය රහත් භික්ෂුව මින් පෙර කිසිදා එතරනු වේගවත් කෙලෙස් සැඩ පහර
පුනර්භවය නොවීම පිණිස තරණය කළේය කියලා. හරි ලස්සනයි කියපුදේ. මොකද්ද? රූපා අරූප ලෝකත් කාම ලෝකත් යන සියලු ලොවින් මනාකොට නිදහස් වූයි. මේ සිතේ ඒ කෙරෙහි තියෙන තෘෂ්ණාව නැති වෙලා. පංචපාදානස්කන්ධී කිසිවක් මේ මම වෙමි නොදකින්නා වූ මෙසේ කෙලසුන්ගෙන් නිදහස් වී ගිය රහත් භික්ෂුවමින් පෙර කිසිදා එතර නොවු වේගවස්ය කෙලෙස් සැඩ පහර පුනර්භවය නොවීම පිණිස තරණය කළේ. එතර වෙන කිසිදා තරණය නොකළ. අපි තාම තරණය කළනේ. එතර රහතන් වහන්සේ මීට පෙර කවදාවත් තරණය නොකරපුදී එදා තරණය කරලා අරහත්වයට පත් වෙද්දී. ඒ කියන්නේ මේ ලෝකේ අත්හරිනවා කියන එක ලේසි එකක් නෙවෙයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් ඇති කරන්නේ තියුණු අවබෝධයක්. කලකිරීමක් උපද්දවන්නේ. එතකොට එහෙනම් මේ තේ තුලින් උපද්දවන්නේ ප්‍රඥාව. කුමක්ද ප්‍රඥාව? පංචපාදානස්කන්ධී විමසද්දී උපදින්නේ ප්‍රඥාවයි. එතන මේ ප්‍රඥාව තමයි අපි මොකද්ද කරන්නේ? හොඳට වඩන්න ඕනේ ප්‍රඥාව. නමුත් මේ ප්‍රඥාව වඩන්නට, මේ ප්‍රඥාව උපදව ගන්නට නම් යට මාර්ගයට මේ ප්‍රඥාව උපදව ගන්න සමති උපකාර වෙනවා. සමාධිය. සමාධිය ඇති කර ගන්නට සීල පිහිට වෙනවා. දැන් බාණ්ඩ එතනදි කියනවා මෙහෙම දෙයක්. හොඳට අහගන්න. ආනන්දේනි සීලෙන් යුක්ත වූ සිල්වතාහට සිල්වන්ත කෙනෙකුට පසුතැවිලි නැති බව මා තුල කෙසේ නම් පහළවන්නේ දැයි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේය. සිල්වන්ත කෙනෙකුට තමන්ගේ ජීවිතයේ පසුතැවිලි නැති ස්වභාවය උපදවගන්නේ කෙසේද කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ කියනවා. එයා යම් දවසක ධර්මය අහලා පිරිසිදුනාද, දැන් අඟුලිමාල ජීවිතේ භාගයක්, අම්බපාලි යම් කාලයක් ගිහිල්ලා, එතකොට සමහර සොරු යම් කාලයක, යම් තැනක සිල්වන්ත වුණාද, එතකොට එදා පටන් ඒ ජීවිතේ පිරිසිදුයි. මේ බාන්න බුද්ධිය. අපි කල්පනා කරන්නේ අඩුවමනේ. බාන්න මෙතන. එතකොට යාට පසුතැවෙන්න දෙයක් නැහැ කියන මගේ ජීවිතේ පසුතැවීම ඇති නොවන විදිහට කටයුතු කරන්නේ කොහොමද කියලා චේතනාවක් අමුතුවෙන් ඉපදවිය යුතු නැත. එතකොට ආනන්දිනී සීලෙන් යුක්ත වූ සීලවන්තයා තුළ පසුතැවිලි නැති බව උපදින්නේ යන මේ ධර්මතාවයයි. ඒත් හේතුඵල ධර්මයක්. මේ කය වචනේ ලස්සන්ට තියාගත්තු. ආනන්දේනි පසුතැවිලි නැත්තහුට, පසුතැවිලි නැත්තන් එයාගේ ජීවිතේ යම් දවසක ධර්මය ලැබුණට පස්සේ සීලේ පිහිට පිහිට පිරිසිදු කර කර අඩුපාඩු වෙද්දි පිරිසිදු වෙවි. ඉතින් මෙහෙම එන කෙනාට පසුතැවිලි නැත්තහුට ප්‍රමුදිත බව මා තුළ කෙසේ නම් පහළවන්නේ දැයි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේය. අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ කියනවා. එයාට ප්‍රමුදිත බව අර ස්වභාවය නිසා, සීලය නිසා ප්‍රමුදිත බව පිහිටනවා කියන. ඇයි? එයාට පේනවනේ යා කරපුවා, දන් දීපුවා, සිල්වන්ත වෙච්ච මතක් වෙනවා එයාට. ප්‍රමුදිත බව ඉපදීම යන මේ ධර්මතාවයයි. ආනන්දිනි ප්‍රමුදිත වූවහුට මා තුළ කෙසේ නම් ප්‍රීතිය පුදින්නේ දැයි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේය. ප්‍රීතිය උපදීවා කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ප්‍රමුදිතකම තියෙනවනම් යර ප්‍රීතිය පැමිණෙනවායි කියන. ආනන්දේනි ඒ ප්‍රීතිමත් සිත ඇතිව සිටින තුළ කය සංසිදී සැහැල්වීම යන මේ ධර්මතාවය. කය සැහැල්ලු වෙනවා, බර අඩු වෙනවා. බර අඩු වෙනවා කියන කිලෝ ගාන නෙවෙයි, කයේ තියෙන සැහැල්ලුවක්, පහසුවක්. අපි කරදරයකින් නිදහස් වුණාම
හිතට ලොකු සුවයක් ණයබරකින් නිදහස් වුණ පුදුම සැනසීමක් එන. ඒ වගේ මේ කයෙත් ඒ වගේ ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා. ඒක අමුතුවෙන් හිතන්නේ ඕනේ නැහැ කියලා. ආනන්දින සංසිදී සැහැල්ලු වී ගිය කය ඇත්තහුට කෙසේනම් සැප විඳින්නෙක් වන්නේ දැයි අමුතුවෙන් චේතනා පහළකට යුතු නැත්තේය. සිතේ සංසිදීමත් සැපයත් උපදින කායික මානසික සැපය. සංසිදී ගිය සැහැල්ලු වී ගිය කය ඇති තැනත්තා සැප විඳින්නේ යන මේ ධර්මතාවයයි. කයයි සිතයි ඒ විදිහට සංසිලදිලා ගිය කෙනාට සැපේ තියෙනවා කියන. සැපේ තියෙනවා. ආනන්දිනි සැපයෙන් වසන්නට කෙසේනම් මාගේ සිත සමාධිමත් වන්නේ දැයි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේය. සමාධිය අමුතුවෙන් උපදව ගන්න කියලා එයාට අමුතුවෙන් හිතන්න දෙයක් නේ. අර විදිහට සැහැල්ලු තිනනවා සමාධිය ඇති වෙනවයි කියන. ඊට පස්සේ කියනවා සැපැත්තුගේ සිත සමාධියටපත් වේ යන මේ ධර්මතාවය. ඒක ස්වභාවය කියන එක කියන්නේ. ආනන්දිනි සමාධිමත් සිත්හැවුට ඇත්තහුට කෙසේනම් මා ඇත්ත ඇත සැටියෙන්ම දැනගන්නෙම් දැයි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේය. එයා පංචපාදානස්කන්ධ පටිස්සම්පාද ආයතන හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නම් ඒ සමාධිමත් සිත තියෙන කෙනාට යථාර්ථය දකින්නවා කියන එක අමුතුවෙන් හිතන්න දෙයක් නෑ කියන. සමාහිත සිත ඇතිවිද්‍යාගේ සිත අර ඉගෙන ගත්ත දේ විමසීමට පත් වෙන අභ්‍යන්තරී. ඒක අමුතුවෙන් සිතන්න දෙයක් නැහැ කියන. චිත්ත සමාධිය යුතු තැනත්තා සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම දැනගන්නේ යන මේ ධර්මතාවයයි. ආනන්දිනි සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම දකුන්නෙහුට කෙසේනම් මා තුළ අවබෝධයෙන් එපා වීම හටගන්නේ දැයි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ. ඒ කියන්නේ කලකිරීම. එතකොට එයාට මේ රූප වේදනා සංඥා චේතනා විඥාන ගැන අමුතුවෙන් කලකිරින්න ඕනි කියන එකක් ඕනේ කියනවා. ඒ සම මේ යථාර්ථය දකින්න කියනට. ඒ කියන්නේ මේ දේවල් වල යථාර්ථය. සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම දැනගත් කෙනාට අවබෝධයෙන් එපා වන්නේ යන මේ ධර්මතාවය විරාගය ඇති වෙනවා. ආනන්දින අවබෝධයෙන් එපා වූහට කෙසේනම් මා තුළ නොයල්ම ඇතිවන්නේ දැයි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ. ආනන්දි අවබෝධයෙන් එපා වූ තැනත්තාට නොයල්ම ඇතිවන්නේ යන මේ ධර්මතාවයයි. ඊට පස්සේ කියනවා ආනන්දි නොයල්ම ඇති වූ තැනත්තුට කෙසේනම් මා තුළ විමුක්තිය උපදින්නේ දැයි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැති. ආනන්දේනි නොයල් මැති වූ තැනත්තාට විමුක්ති ඇතිවන්නේ යන මේ ධර්මතාවය. ආනන්දිනි විමුක්තියට පත් වූ තැනත්තාට කෙසේනම් මාතුළු විමුක්ති ඥාන දර්ශනය උපදින්නේ දැයි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැති. ඉතින් විමුක්ති ඥාන දර්ශනය කියන්නේ විමුක්තිය කියන්නේ නිදහස් වීම, මුක්ත වීම. මොකෙන්ද? රාග ද්වේෂ මෝහින් විමුක්ත වීම, නිදහස් වීම. එතකොට එයාට කොහොමද මේක නිදහසුනේ කියලා එයා දන්නවද නැද්ද පුරුදු කරපුදී? එතකොට ඒකට කියන ඒ රාග ද්වේෂ මොහොලේ නිදහසුනේ මෙහිමයි කියලා එයා දකින්නකට කියන ඥාන දර්ශනයක්. එයාට විශේෂ ප්‍රඥාවක්, දර්ශනයක්. ඒක අමුතුවෙන් උපදේවා කියලා හිතන දෙයක්, මේ ඥානේ පහළ වේවා මෙහිමයි කියලා හිතන අමුතු දෙයක් නෑ කියන. එතකොට මේ තියුණු අවබෝධය ගැන විග්‍රහ කරන නිබ්බිද භාගී සූත්‍රයේ බුදුරයන් වහන්සේ මේ පුද්ගලයන්ට තියුණු අවබෝධය සසරින් එතර වීමට මේ මඟ පෙන්වන බාණ්ඩ. මේ සීලය පිරිසිදු කරගත්තොත් අපිට සමාධියේ ගැටලුවක් නැහැ කියන එක පැහැදිලි. එතකොට මේ කාරණා ටික අපි තේරුම් ගත යුතුයි. හොඳයි පින්තුනි, මේ ලෝකයේ කෙලසීම අපිට හිතාගන්න බෑ. මේ පරිහිම මොකද? දැන් ඔය අපේ ඉන්න අසපුව කිට්ටුව ඊයේ පෙරේදා මට ආරංචි වුණා කෙනෙක් එල්ලිලා මැරුණා කියලා. එතකොට මේ කවුරුත් පාසිකූල දුන්නා මට තේරුණෙත් නැහැ. ඊට පස්සේ එක දවසක්ේදී මම හිතුවා හත් දවසේ බණ මෙතන තියේදී කියලා. එතනින් එද්දී වාහනත් තිබුණා, නමුත් හත් දවසේ බණකුත් නැහැ. ඉතින් මමත් බැලුවා ඒක අමුතු එකක් නේ, අමුතු මරණයක්. පස්සේ මේ දවස් දෙකකට විතර කලින් මට ආරංචි වුණා සිද්ධියක්.
ඒ පුද්ගලයා ඉල්ලිලා මැරෙන්නේ එයාගේ නෝන රට. ඊට පස්සේ එයාට දුවක් ඉන්නව 8 වසර. ඒ කියන්නේ වයස 12ක්. ගෑනු දරුවට මේ ගෑනු දරවවට අනතුරු මේ තාත්තා කරලා. මේ තාත්තා. ඊට දරුවෙක් ලැබෙන්න ඉද්දි ගුරුවරු දැනගෙන ඉස්කෝලේ අහද්දි ළමයා ඇත්ත කියලා. මේක ආරංචි වෙද්දිම මෙයා එල්ලිලා මැරුණා. මරණ පරීක්ෂණය කළ මිනිය ගෙනාව විතරයි ගමේ කොල්ල මොකද කරේ නිකන් ඉටිකොළ වලින් එතුවා කෑග ගහ ගිහිලා නිකන් වළේ දැම්ම ආවා. බලන්න දුස්සීලකම බලපාපු විදිය. දුස්සීලකම. ඔබ දන්නව ඇති පින්වතුනි මම පාරියද්දි දැක්කා සමහර තාත්තල තමන්ගේ දුව දරුවන්ට දුවක් වේවා පුතෙක් වේවා හරි ආදරි. ඕගොල්ලෝ කවුරුණත් වැඩි හිටි උනත් ඕගොල්ලන්ටත් අම්මා තාත්තා හිටියා. වයස 40ක විතර මං හිතන්නේ ඒක අක්ක කෙනින් මං ඒ මං දන්න තමිල් කෙනෙක් බඳලා සිංහල කෙනෙක් බඳලා ඉතින් මොකක් හරි ප්‍රශ්නයකට ගෙදර ගියා. පස්සේ මේ තාත්තත් එක්ක මේ ඒ තමිල් මහත්තයා ඒ සිංහල නෝනා යාවහම ඒ මිනිස්සු මේ නෝනා ගියා කියලා මැරෙන්න හැදුවා. පස්සේ නෝනා මං කිව්වා ඉතින් බාන්න මෙයා තරහ වෙවි යනවනම් මං තාත්තට කිව්වා හොඳ පාරක් දෙන්න වෙනව නේද මෙයාට කියලිවල. ගෙදර යා මං බැන්දනම් කියලිවල කියලා. ඒතර තාත්තා කියන කොහොමද හාමුදුරනි මම යාලට ගහන්නේ. මටනේ විඳවන්න වෙන්නේ කිව්වා. අවුරුදු 40යි දුවට. අර තාත්තාගේ කැක්කුම. එක දවසක් මම පාරේදී 5 වසර විතර ගෑනු දරුවෙක් වෙන්න ඕනේ 4 වසර 5 වසර. ඒ ඉස්කෝලේ ඇරිලා මේ පොඩි එකාට අමාරු ඇති. තාත්තා බෑග් එක කරේ දාගෙන පොඩි එකාව වඩාගෙන ඊට පස්සේ මේ තාත්තා උරහිසට ඔළුව තියාගෙන මේ පොඩි ළමයා. අර තාත්තා ඉඹ ඉඹ පාරේ එක්කන් එනවා. එතන බාන්න මේ වගේ තාත්තලටත් අර මොන නින්දාවක්ද අරක. අර සත්පුරුෂ ගුණවන්ත තාත්තලට. එතකොට දෙමාපියන්ට මෙත්තා කරුණා මුදිතා අපේක තියෙනවා. එතන බලන්න මේ රූපේ ඉදිරියේ සත්වයා කෙලසෙන විදිය. එතන මේ කෙලසිච්ච මිනිස්සෙකුට අර කියනවා වගේ පසුතැවිලි නැති බවක් උපදීවා කියලා කාරණي ලබන්න පුළුවන්ද? ප්‍රමිති බව ඇති වේවා. ප්‍රීතිය ඇති වේවා, සැහැල්ලුව ඇති වේවා, කය හිත සැපවත් වේවා, සමාධිය ඇති වේවා යථාර්ථයෙන් ලබන්න බෑ. යම් දවසක ඉන් වෙන් වුණාද යම් කෙනෙක් සිල්වන්ත වුණාද එදා පටන් එයාට බැරිද? පුළුවන්. ප්‍රඥාව කියන්නේ පින්වතුනි බුද්ධිය කියන්නේ යෝනිසෝ මානසිකාරය කියන්නේ තමන් නිවැරදි විච්ච දා පටන් ඒ ජීවිතේ යාට වැදගත්. ඊට පෙර නෙමෙයි. ඊට පෙර නම් පින්වතින පූර්වාන්තයට යන්න වෙනවා. ඒ කියන්නේ පෙර ජීවිතාදීදී විමසද්දී හොරු බල්ල බලල් වෙලා ජීවිත ගත කරපු විදි ඉවරයක් නැහෙනි. වැදගත් මොකක්ද? යම් දවසක පටන් පිරිසිදුනාද? ඒතර මේකට මිනිස්සුන්ට මොලේ ඕනේ. බොළඳ නැතිකම ඕනේ. බුද්ධිමත්කම ඕනේ. බුද්ධිමත්කම ඕනි. හැබැයි එක දෙයක් සිටිය යුතුයි. මොකක්ද? මේ සත්වයා කෙලසුණා නම් කෙලසුණේ මේ පංචපාදානස්කන්ධයට ඇලිච්ච නිසාමයි. මේ තරම් අභාග්‍යයකට පත් උනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනි එක තැනක තියෙනවා කියන බුදුරජාණන් සෝනේනි යම් කිසි ශ්‍රමණීක් වෙත්වා බ්‍රහ්මණීක් වෙත්වා අනිත්‍ය වූ දුක්ඛ විපර්යාසිර පත්වන්නව කියන්නේ අනි ස්වභාවයකට පත්විලා අනිත්‍ය වූ දුක්ඛ අනි ස්වභාවයකට පත්වන්නව රූපය හේතු කරගෙන එයා කල්පනා කරනවා නම් මේ රූපය ඇසුරු කරගෙන මම ඉහළ කෙනෙක් මම අනි පහත් අවලස්සනයි මෙහිමයි මම අවාසනාවන්තයි මෙහිම මෙහිමයි කියලා හීන විදිහට හිතනවනේ නැත්නම් අතිමානෙන් හිතනවනේ
නැත්තම් මම අසවල් අසවල් අයත් එක්ක සමයි කියලා උඩඟු සිතින් ඒ විදිහට හිතනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට කල්පනා කරනවා නම් ඒ රූපේ යථාර්ථය නොදකීම හැර කුමක් නම් කියන්ටද කියලා රූපේ යථාර්ථය නොදකීම හැර කුමක් නම් කියන්ටද මේ වේදනාව මුල් කරගෙන මම උසත් මම පහත් මං සමයි කියලා හිතනවා නම් අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ හේතුන්ගෙන් හටගත් අනිත්‍ය වෙලා යන නැති වෙලා යන දුකට අයිති අන්‍ය ස්වභාවකට පත් වෙන වේදනාවක් මුල් කරගෙන මේ මිනිස්සයා වේදනාවෙලිලා එහෙම කල්පනා කරනවා නම් වේදනාවේ යථාර්ථය නොදකීමර සෝණේනි මොකක්ද කියන්න තියෙන්නේ හරි ලස්සනයි කියන එකනේ අපි මේව ඉගෙන ගන්නවා දැන් සෝණේනි යම් සංඥාවක් මුල් කරගෙන එයා කල්පනා කරනවා අපිට විවිධ සංඥා තියෙනවා මේ පාසල මේ ගේ මේ ධනය මේ වාහනේ මේවෙන් හිතනවා මේ සංඥා අපිට තියෙනවා මේ සංඥාව මුල් කරගෙන මම ඉහළයි මම පහතයි මම අවාසනාවන්තයි මා හීන නීච ගන්ට දෙයක් නේ මං අවාසනාවන්තයි මං කොන් වෙලා හීනමානට හිතනවා නම් නැත්තම් මමත් අසුවල් අසවල් අයත් එක්ක මෙහෙම මෙහෙම කෙනෙක් තමයි එකට ලක්ෂයට කොඩිය දාගෙන ඉන්නේ මෙන්න මෙහෙමයි අසවල් අසවල් අයත් එක්ක මෙහෙමයි කියලා කල්පනා කරනවා නම් සංඥාවේ යථාර්ථය නොදකීම ඇර සෝනිනි කවරනම් දෙයක් කියන්ටද බාණ්ඩ කියනදී සෝනේනි යම් කෙනෙක් චේතනාව මුල් කරගෙන අනිත්‍ය වූ දුක් වූ වෙනස් වෙලා යන චේතනාව මුල් කරගෙන මම ඉහළයි මම පහළයි මං සමයි මෙහෙම කියලා මාන්නෙන් හිතනවා නම් හේතුන්ගෙන් හටගත්ත වෙනස් වෙලා යන අනිත්‍ය දුක් අනාත්ම වූ චේතනාවක් මුල් කරගෙන සෝනේනි චේතනාවේ යථාර්ථය නොදකීම හැර කියලා මං කුමක් නම් කියන්ටද සෝනේනි සිත විඥානය ඇසුරු කරගෙන මම ඉහළයි පහළයි සමයි කියලා කල්පනා කරනවා නම් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ විඥානය ගැන යම් පුද්ගලෙක් සෝනේනි විඥානයේ යථාර්ථය නොදකීම හැර කියලා මම වෙන මොනව නම් කියන්ටද හරි ලස්සනයි ඊට පස්සේ කියනවා ශාස්ත්‍රණ වාසේ මෙහිම සෝනිනි යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වෙත්වා අනිත්‍ය වූ හේතුන්ගේ හැදිච්ච දේන අනිත්‍ය වෙන්නේ දුක්ඛ වෙනස් වෙලා නැති වෙලා යන්නා වූ මේ රූපය මුල් කරගෙන මේ රූපය ගැන කල්පනා කර කර මම උසස් කියලා හිතන්නේ නැත්තම් මම හීනයි අවාසනාවන්තයි කියලා මේ තුච්ච රූපයක් ගැන හිත හිතා හිතන්නේ නැත්තම් තමන්ගේ මං අසවල් අයත් එක්ක සමයි කියලා මේ රූපයක් ඇසුරු කරගෙන තමන්ගේ සිතන්නේ නැත්තම් මම ලස්සන අසවල් වලට වඩා මම අනී නැහැ මං අරයත් එක්ක හරි සමයි උසින් මහතින් පළලි එහෙම කියලා කල්පනා කරනවා මිනිස්සු නේද එතකොට එහෙම කල්පනා කරන්නේ නැත්තම් යම් කෙනෙක් සෝනේනි ඔහු රූපේ යථාර්ථය දැක්කා කියන කාරණේ හැර වෙන මොකක් කියන්නද කියනවා සෝනේනි අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ මේ සැප දුක් උපේක්ෂා වේදනාව මුල් කරගෙන මම ඉහළයි මම පහළයි සමයි කියලා යම් කෙනෙක් හිතන්නේ නැත්නම් සෝනේනි ඔහු යථාර්ථයේ දැක්කා කියන ඇරෙන්ට වෙන මොනවා නම් කියන්නද සෝනේනි මේ සංඥාව මුල් කරගෙන මේ චේතනාව මුල් කරගෙන මේ සිත මුල් කරගෙන මම ඉහළයි මම පහළයි මං සමයි කියලා යම් කෙනෙක් එහෙම හිතන්නේ නැත්තම් මෝහින් සෝනේනි ඒ සංඥාවේ චේතනාවේ විඥානී ඔහු යථාර්ථයේ දැක්කා කියලායි කියන්නේ තියෙන වෙන මොනවා නම් කියන්නද කියලා. ඒකට පින්වත්නි අපිට පේනවා මේ භාග්‍යවතුන් වහන්සේ අපට පින්වා දෙනදී. ඒතර අපි තේරුම් ගන්න උන දෙයක් මේ පහේ සත්‍ය ස්වභාවය යථාර්ථයේ
නුවණින් හොඳට දැක්කනම් පිරිසිදුව දැක්කනම් අන්නේ කිනාට තමයි යතින්ද කීලෝ පටවින් සිතෝසිය ඉන්ද්‍ර කීලයක් මහ පොළවේ මනාකොට පිහිටෙව්වද චතුබ්බි වාතේබි අසම්ප කම්පියෝ සතර දිගින් එන හුලඟට ඒක හෙලෙවෙන්නේ ගල් කණු අර පොළවේ හිටූපු තතුපමං සත්පුරිසං වදාමි උපමාව කරගෙන සත්පුරුෂය ගැන මම කියනවා යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති ආර්ය සත්‍ය දැක්ක නොසෙල් වෙන මනසකින් යුක්ත කිනා කියලා ඒ උපමාව අරගෙන කියනවා කියලා. ඒතර අපිට පැහැදිලි ඒ ස්වභාවය නිකම් මිනිස්සෙක්ට ඉපදිලා නැහැ කියන එක. බුදුරජාන් වහන්සේ කියා දීපු දේ යථාර්ථය දැකපු නිසා ඉපදිච්ච එකක් කියලා අපිට කියන්න තියෙනවා. චක්ඛු මුදපාදි ඇස පහළ වුණා. ඥාන මුදපාදි ප්‍රඥාවත් පහළ වුණා. ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි ආලෝකේ ඇති වුණා. එනම් මේ ආලෝකේ මේ ඇස අපි සිතන එකක් නෙවෙයි. අපි නොසිතන පැත්තකින් ගොඩනගෙන එකක්. ඒ නොසිතන පැත්තෙන් ගොඩනගින්නේ රූපය ගැන සිතපු කෙනාටයි. වේදනාව ගැන සිතපු කෙනාටයි. සංඥාව චේතනා විඥාන ගැන තේරුම් ගත්ත කෙනාටයි. එහෙනම් පින්නතුනි මේ පහ පිරිසිදුව පිළිවෙලට අපත් තේරුම් ගත යුතුයි. පංච කියන්නේ පහට. මේ පහ නම් ඔබ නිකමටවත් කල්පනා කරන්න එපා. මේ පහ ඇර මේ පහ අනිත්‍යයි කියලා දුකයි අනාත්මයි කියලා අත්හරින වෙන කෙනෙක් ඉන්නවා කියලා. එහෙම දැක්කොත් එහෙම කල්පනා කරනවා නම් වැරදි දෘෂ්ටියක් මුලාවක් ඇති වෙනවා. මෙන්න මේ පහ හේතුන්ගෙන් හටගත්ත හේතු නැතිවීමෙන් නැතිව යනවා කියලා දකින්න ඕනේ. මේක මේ පහ මැව්වා කියලා දැක්කොත් කවුරු විසින් කෙරුවා කියලා දැක්කොත් ඒත් ඔහුට ඇත්ත දකින්න බැරුව යනවා. ඒතර මේ පැති දෙකම නැති කරන්න. ඒ කියන්නේ මොකක්ද? මේ පහට බාහිරින් කෙනෙක් ඉන්නෝ ඒ මම. එහෙම දැක්කොත් වැරදි. එහෙම එකක් මේකේ තේරුම් ගන්න එහෙම නෙමෙයි තියෙන්නේ. බාහිර කෙනෙක් කළා කියන දේ අත්හරින්න දැන්. ඒ දෙකම අත්හැරලා එයා හොඳට දකින්න ඕනේ රූපයක් තියෙනවා. වේදනාවක් තියෙනවා. සංඥාවක් තියෙනවා. චේතනාවක් තියෙනවා. හේතුන්ගෙන් හටගත්ත විඥානයක් තියෙනවා. පහක් තියෙන. කීයද තියෙන්නේ? පහ. පංච. පහයි. හයක් දාගන්න එපා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. එහෙම බලද්දි තමයි පේන්නේ මෙහිම නිවන් දකිද්දී අරයට මොකද වෙන්නේ? ඉන්නවද? නැද්ද? කතන්දර ගොඩයි. එතකොට අර මධ්‍යස්ථ බවින් මේක යථාර්ථය පේන්නේ නැතුව යනවා. දෘෂ්ටි ගොඩකට යා ගොඩ හවුවෙන්ට පටන් ගන්න. දැන් බලන්න ලස්සන මේක පෙන්නන. ඉතින් අපිට පේනවා නේද අපේ හිත කොතෙන්ටද ගන්න ඕනේ කියන එක. මේක දකිද්දි. මේක දකිද්දි මම කියන දේ බැහැර කරලා මේක මධ්‍යස්ථව බලන්න ඕනේ. හරි අමාරු දෙයක්. හරි අමාරු දෙයක්. දැන් එතකොට අන්නේ ක්‍රමයටයි බැලිය යුත්තේ. ඒතර පංච උපාදානස්කන්ධය. ඒතර මේ පහට අර විඥානේ සිටි මොකද තියෙන්නේ? තෘෂ්ණාව. තෘෂ්ණාව තියෙන මොනවටද ඉන්න තෘෂ්ණාව තියෙන රූපෙට මේ සිටි ඇලීම තියෙනවා. වේදනාවට ඇලීම කියන එක තියෙනවා. සංඥාවට මේ සිටි ඇලීම කියන එක තියෙනවා. චේතනාවට මේ සිටි ඇලීම කියන එක තියෙනවා. සිතට එහෙම නැත්තම් මේ දැනගැනීම් ස්වභාවයට ඇලීම කියන එක තියෙනවා. මෙන්න මේ ඇලීමත් එක්ක තමයි මේ ඇලිච්ච දෙයට තමයි බැඳිලා ඉන්නේ, අල්ලගෙන ඉන්නේ. අල්ලගන්නේ කොහොමද මගි කියලා? වලල්ල කණ්ණාඩි කුට්ටම
ඇඳුම් පැළඳුම් යාන වාහනි ගේදොර ඉඩකඩම් දුවා දරුවෝ අම්මා තාත්තා ගහකොළ අත්වරලෝසුව මේ හැමදෙම සපත්තු කුට්ට මීද කොහොමද බල්ලන් ඉන්නේ මම කියන එකේ ආසාවෙන් ඒක ගන්න කලින් කඩියක තිබුණා එහෙම ඇල්මක් තිබුණේ යම් දවසක කඩේට ගිහලා එහෙන් දැකලා ගත්ත දාසාව ඇතිකෙන ඉදා ඉදන් මම කියලා අල්ලගත්තා දැන් තණ්හාව නිසා හදාගත්ත මමක් තියෙනවා තණ්හාවෙන් රූපෙට වේදනාවට සංඥාවට චේතනාවට විඤ්ඤාණයට බැඳුණු නිසා තණ්හාව නිසා මම කියලා එකක් තියෙනවා තණ්හාව නැත්තම් මම කියලා එකක් නෑ ඒ මම දාලා බලන හිඳයි පහට අමතර එකක් තියෙනවා කියලා පේන්නේ ඒක වැරදි එහෙන් බැලුවොත් වැරදි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද පින්තුනි අපිට රූපය ගැන ලොකු කතන්දර ගොඩක් ඔබට කියන්න ඕනේ රූපය කියලා කියන්නේ කොහොම එකක්ද තමන්ට ප්‍රකට එකක් ගොඩක් වෙලාවට තේරෙන නේද දැන් බලන්න හොද කෙලින් ඉන්න කට්ටිය පොඩ්ඩක් හුද්දට කන් දෙක ඇද ගන්න ටිකක් අත් දෙකේ ඇයි කියන්නේ බුදුරයන් කොණ්ඩෙනුත් ඇද ගන්න කම්බුල් දෙක ඇද ගන්න නාහේ ඇද ගන්න නේද කියනවා නේද එහෙම කරගන්න හොඳට කෙලින් ඉන්න කොන්ද තියාගෙන තේරෙනවනේ ඇස් දෙක චුට්ටක් පොඩි කරගන්න කබ පිහ දාගන්න නේද එහෙම කරගන්න කණ්ණාඩි කුට්ටම ටිකක් ගලවලා හප උදාගන්න අත් දෙක ටිකක් කොහොම කරන්න නේ දැන් මොකද? දැන් ටිකක් හරි. හොඳට අහගන්න. රූපෙත් එක්ක හරි අමාරු වෙන්නේ පින්නතුනි. රූපෙට සැලකුව වැඩි වුණාම, ඛණ්ඩ දුන්නාම මං අර උදී කිවි. කෑම දැක්කනේ අද කබලින් කාර හරි ගත්ත ලස්සන. මෙහිම අනලා 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 එතනින් කඩාගත්තා. ඊට පස්සේ මොකද කළේ? කටේ දාගත්තා. දිවේලියට දාලා දිව මතින් තිබ්බහම ඔන්න ගත්ත කටට සර්පය මේ දිවෙන් මෙහිම අදලා ගන්න පණුව වගේ ඒ ක්‍රමෙම අපිටත් තියෙනවා ඊට පස්සේ මොකද කරන්නේ රදනක දත් වලින් කඩලා ගත්ත සමහරේව ඊට පස්සේ චාර්වක පුරස් චාර්වක දත් වලට තියලා ඇඹරුව 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 මිරිස් ගල යඹරන්නේ කෙලගුලි දෙකක් එකතු වුණා වතුර කෝප්පේ තියෙන තව සුට්ටක් ගත්ත ගුඩුස් ගාලා පහළට දාගත්ත හොදි නැත්තම් වතුර අහපවනනු නේ එතකොට බඩවැල්ට යද්දි වතුර වීදුරු දෙකක් විතර දාගත්තා පස්සේ මොකද වෙන්නේ තැම්බෙනවා පිත ආදී දේත් එක්ක මොකද වෙන අම්ල ගතියත් එක්ක තැම්බෙනවා බඩවැලි තැම්බෙද්දි තැම්බෙද්දි එකකින් එන අර ඒ මොකක් හරි කිමිකල් මොකක් හරි ඇති ඒකත් එක්ක නිකම් S2 හොම් වෙනවා බත් සම්මදු බත නිසා කයට ඇති වෙන කයට ඇති වෙන දී සිතට බලපාන කයට දෙන පහසනේ සිතට දැනෙන්නේ ඒක නිද්‍රාවකට යන්නේ සිත වඩලා නැහෙනේ අපි දැන් නිදිමත එනවා හිත අලස වෙනවා කයේ බලපෑම සිතට බලපාපු විදිහ ඊතර බලන්නේ හිමනම් පින්නොතනි බඩවැලෙදි වතුර ගොඩක් වගේ ඕජාවක් තියෙන්නේ දැන් වමනි කියලා දාන්න බලන්න වමනි එතරම් වමනි දිහා බැලුවහම බාන දියරනේ ඕක් ගාලා දාන්නේ අර බස් වල යද්දි පිට දාන්නේ ගඳෙත් බෑ මෙහෙම යායට දානවා ඕක් ගෑවහම එලියට් එක්ක විසිවෙනවා නේ බුලත් කියලා ගොඩ වගේ කහ පාටට විසිවෙනවා එතරම් බාන්නේ ඇඟී තියෙන එක එතරම් ඕකේ බඩවැල්ට යද්දි අතුණු බහින් උරනවා එතකොට ඕජාව මොකද තියෙන්නේ ඕජාව මේ ඕජාවෙන් තමයි බඩවැල ඝන බවට පත් වී ඊට පස්සේ ඒවට අදාළ තැන් වලට ගිහිල්ලා ඊට පස්සේ අක්මා ඇටසැකිල්ල කෙස් ලොම් මේවා
මේ විදිහට හැදෙන ටික ටික ඝනව ඝනව හැදිලා. ඒකනේ මැරෙද්දි කුණු වෙලා වැක්කිරෙන්නේ වතුර වගේ. එතකොට මෙන්න මේ රූප ධාතුව. මේ රූප ධාතුවට තමයි රාගෙ තියෙන්නේ මේ ඕජාවට. මේ ඕජාව තමයි මේ තියෙන්නේ මේ ඕජාවට තමයි බැඳිලා ඉන්නේ. ඒක තමයි ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු. ඝනදී ගොරෝසු තද ස්වභාවයෙන් යුක්ත දී කක්කලං කරිගතන් කියලා කියන්නේ. ඒතකොට ඝන තද දේවල් මොනවද? ඒතර ඒක තමයි අර කෙස් ලොම් නිය දත් ඔය අපි කියන්නේ සම මස් නහර ඇටකටු ඇට මිදුළු අකු ගඩු හදවත අක්මාව පිත්තාසි කුඩා බඩවල මහා බඩවල කක්කා හිස් මොලේ ওই ටිකනේ. ওই ටිකට තමයි සංග්ලාස් ටික දාලා වලල්ල දාලා කරාබු දාලා මේකප් කරලා නේ. එක තැනක ඉන්දියන් හාමුදුරු කීප දෙනෙක් හිටියා පොඩි හාමුදුරුගොල්ලෝ වයස 14 15. එක නෝනලා ටිකක් ওই සත්තු නිදහස් කරන්න ගියා. ඒතර දැන් අපිත් එතන හිටියා. පොඩි හාමුදුරු කෙනෙක් ඒ නෝන කෙනෙක් දිහා බලන් ඉඳලා හරි වැඩේනේ මේ අක්කගේ. මූණ ඔක්කොම සුදුයි අත් සුදු නෑනේ කළුයි නේ කිව්වා. මොකද මේකප් එක ඇත්තනේ පින්නතුනි ඈ. එතකොට යථාර්ථي මොකක් වෙලාද? වහලනේ අපි ඉන්නේ. මං කිව්වා ආහා සද්ද නැතු ඉන්නේ කිව්වා ඇයි කියලා. නිකමකට හරියට මාළු කක්කුට්ට මැදට ගිහිල්ලා නිදහස් කරන්න බෝට්ුවත් එක්ක වතුරට පෙරළුණා නම් නියම කලයක එනවා අප. ඇයි මේකප් එක හේදිලා ගියාම හැබෑ වර්ණ එනවා. ඔව් නේද පින්නතුනි. එතකොට බලන්න මම මේ කිව්වේ බාණ්ඩ ඒව ගැන කියද්දි නිදිමත ගියානේ. අවිද්‍යා ඔන්න වැඩි සිත අඳුන ගන්න. දැන් එතකොට අර මොනවද අර කියපු හිස්මුලාදී තද දේවල් තියෙනවා පින්නතුනි. ඒක තදයි ගොරෝසු ස්වභාවෙත්. එතකොට මේක පොළවට වැටුනහම අපි කවුරුත් දන්න දෙය තමයි යථාර්ථය තමයි පස්වීම. බොරැල්ල කනත්තේ කොච්චර වල දාලා ඇද්ද පින්නති? ලක්ෂයක් ඊට වැඩි ඇතිනි. එතකොට ගස් කොච්චර උතන පස්වින්ද ඇද්ද? නී රාග අධික ద్వේස අධික මෝහ අධික චරිත කොච්චර ඉන්න ඇද්ද? රාගයත් අධික ద్వේසෙත් අධික චරිත කොච්චර ඇද්ද? රාගය අධික මෝහය අධික කොච්චරයි ඉන්නේද්ද? ద్వේසෙත් අධික මෝහෙත් අධිකයි කොච්චර ඉන්නේද්ද? නේ? යාලට ඒව තිබුණේ ඒ රූපේ මුල් කරගෙන. දැන් අපි ගිහිල්ලා බොරැල්ල කනත්ත කන පිට හරවනවා. පස් පිඩැල්ල 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 ඔක්කොම අයින් කරලා කරලා කරලා. දිරපු නැති කටු ටික තියේ. අනිත් ඔක්කොම පින්නොතනි කොම්පෝස්ට් පස්. 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 ඒතර අපිට පැහැදිලි අපි දැකපු කෙස්ලොම් ලෝකේ පස් වෙලා රාගය උපදවගත්තේ මේ දිහට. ඒතර පඨවි ධාතු. මොකද්ද? පඨවි ධාතු. ඒතර අර පිටසෙම සැරවලි දහදී කඳුළු උරුණු තෙල් කෙලසොටු සෙම සඳ මිදුළු මූත්‍රා ගලාගෙන යන ඕජා වගේ ගලාගෙන යන දේ තියෙනවා. ලේ දැක්කම සමහර අය කලන්ත දාන. ඒගොල්ලන්ට ඇඟේ තියෙනවා පයින්ට් ගානක් නේ. එතකොට බලන්න මේ වැගිරණදී එක්ක වාෂ්ප වෙනවා ජලයේදී වුණත් නෙපෙනියන. ඒකට කියනවා ආපෝ ධාතු. මොකද්ද ආපෝ ධාතු? වායු ධාතුව කියලා කියන්නේ මේ නහර වැල් තුලත් නහර වැල් ඇතුලේ තියෙනවනේ පින්නතුල. එතකොට මේ අතපය මේ ඇඟිලි හොම නමද්දී බාන් මේ චේතනාවකින් අපිට කරන්න පුළුවන් නේ. සුලඟ වායෝ ධාතු වල නහර වැල් තියෙනවා. ඒක බාන් චේතනාවත් එක්ක කය ක්‍රියාත්මක වෙන විදිය නෑ කියන්න බෑනේ. මේ ස්නායු පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා මේක පණිවිඩත් එක්ක වේගවත් වෙනවා නේද? බඩවැත ඇතුලේ තියෙනවා. ඒතර වාතයේ විදිහට පිටපැත්තෙන් පිට වෙනවා. උගුරෙනුත් හුලගෙනවා. නාස්පුඩු වලින් ගන්න. එතකොට
මේක ඇතුළ පිරිලා තියෙන හුළඟින් හුළං ටියුබ් එක වගේ මුකුත් නෑ ටියුබ් එකක් පුරවපු හුළං ගහලා තියෙන හුළඟ පුරවලා තියෙන එතකොට ඒකට කියනවා වායු ධාතුව මොකද්ද වායු දෙදෙන් තද්ද දීට කියනවා පටවි පස් වෙලා යන එක ආපෝ කියන්නේ ජලයේ දිවල යන එක සුළඟ කියන්නේ හමාගෙන යන වායු ධාතුව ඊළඟ එක මොකද්ද තේජෝ රස්නි දැන් මෙහිම ඇල්ලුවාම රස්නියක් තියෙනවා අපේ ඇඟ බාන්න මෙහිම අල්ලලා සීතල වෙලා නම් පණ යන්ට වෙන්න රස්නියක් යම් ශරීර ස්වභාවයක් තියෙනවා මේ පවතින උෂ්ණත්වෙත් එක්ක උණ වැඩි වුණාම වැඩි වෙන එකක් තියෙනවා රස්නි අර ආහාර තැම්බෙන අම්ල අරවා මේවත් එකතු වෙලා නිකන් අර ගින්න කෙමිකල් සමහර වෙයි එතුණාම ඔය ඉස්ලෝන් සුපර් ග්ලූ මෙහිම අතේ තියාගන්න රත් ගතියක් එන්නේ දැන් ආහාර අරවත් එක එකතු වෙලා තැම්බෙනවා රස්නි තේජෝ ධාතු ආහාර තම්බන ශරීරයේ දිරවන එකට කියන මොකද්ද තේජෝ ධාතු ඒතර පින්වතුනි අපි මෙතනදී මේ රූපේ ගැන කතා කරද්දී අපි තේරුම් ගන්න ඕනේ එකක් පටවි ධාතු මොකද්ද පටවි ධාතු ඊළඟ එක ආපෝ ධාතු රස්නි තේජෝ ධාතු ඊට පස්සේ හුළඟ දැන් අපිට තියෙන ප්‍රශ්නේ ওই විදිහට දකින්න බැරි එක ওই විදිහට දකින් ගහක් හැදෙන්නේ පොළවේ ඕජාවෙන් රූපේ තියෙන්නේ බාහිර පටවි ආපෝ තේජෝ වායුව තියෙන හින්දා ඒකේ උපකාරය රස්නි වැඩි වුණොත් අපිට ඉන්න බෑ සීතල වැඩි වුණොත් ජීවිතේ නැති එතන මේක තියෙන්න උනේ යම් ආකාරයක එතකොට ওই බාහිර තියෙන කඳු යම් ග්‍රහ වස්තු හැදිද්දි කියන්නේ උෂ්ණත්වයේ වෙනස් වීම එක්ක ඇති වෙනවා කියලා නාගසේන ප්‍රශ්නේදී එහෙම කියනවා දැන් උෂ්ණත්වයේ වෙනස් වීම එක්ක මොකද වෙන්නේ මේ වයේ යම් වෙනස්කම් ඇති වෙන්නේ නැද්ද යකඩි රත් කරද්දී දියර වෙන්නේ ඒක රත් කරද්දී වාෂ්ප වෙන්නේ ඒ වාස්පුණාට පස්සේ නිකන් නෑනේ ගන්න මුකුත් හොයන්න. ඒතර මේ පරිසරෙත් ඒ සාධක බලපානවා ලෝකෙ. ඒතර මේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතර පින්නොතුනි අපි දැන් ඒකයි මේ සෝනේනි මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ අනිත්‍යයි. අනිත්‍යයි කිව්වේ ඇයි පින්නොතුනි මේ පඨවි ධාතුව හැදිලා තියෙන්නේ බාහිර පඨවි ධාතුවයි. ගොටුකල ස්ථීරද නැහැ. රුවන්වැලිසෑය අවුරුදු 10කට කලින් වන්දනාවේදී කොච්චර දාස්පෙතිය මල් ගෙනල් අපි වන්දනා කළාද? අද ගින් හොයන් එකක්. කොච්චර සෑයවල් මල් වලින් කොච්චර පිදුවද ගින් හොයන්න? පාට වර්ණ හැඩ මුකුත් නෑ. අපි මුලා වෙච්ච ලෝකේ නෑ. එතකොට මේ රූපේ කියන්නේ මේ පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ ධාතු. ඒකට වායෝ ධාතු අනිත්‍යයි. බාහිර වායෝ ධාතුවෙන් හැදිච්ච එක. බාහිර තේජෝ ධාතු නිසා මේකේ තේජෝ ධාතුව තියෙනවා. බාහිර දියර ගතිය අපි කරගෙන මේ ශරීරයේ දියර ගතිය තියෙනවා. බාහිර පස් ගතිය පඨවි ධාතු නිසා මේක තියෙන්නේ. ඒකනේ අපි ආහාර කර කර ගන්න සුදුසු විදිය ශරීරයට. ඒතර මේ රූපේ අපි මුලින්ම තේරුම් ගන්න උනේ ඇත්ත. බාහිර කෙනෙක් ඇති කළාද නැහැ මම ඇති කළාද නැහැ ඒ දෙකම අත්හැරලා බැලුවොත් කුමක් හින්දාද රූපේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නිසා ඒක තමයි ආහාර ප්‍රත්‍යයෙන් කියන ආහාර තියෙන සතර මහා ධාතු ඒකෙන් තමයි රූපේ තියෙන්නේ දැන් එතකොට එහෙම බලද්දි මේ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ඒ දේට එකතු වුණාට පස්සේ එකතු වෙලා නැත්තරම නැත ජෝතිපාල මහත්ය නැති වුණා නලු නිලියු නැති වුණා අතීති හිට පුරන් අප්පුල නැති වුණා දුටු ගැමු රජුරුල නැති වුණා ඊලාරාදීයයි නැති වුණා සතර මහා ධාතුන්ට එකතු වුණා එතුණේ රූපේ මම මගේ රූපේ කියලා දැක්කක් මගේ කේස් නිය දැන් තියෙනවද අන්න ඒකයි කියන්නේ බාහිර මේ රූපේන්ට බාහිරව මම ඉන්නවා කියලා දකින්න එපා කවුරු හරි ඇති කළා කියලා දකින්නත් රූපේ කියලා දකින්න කොහොමද දකින්න ඕනේ රූපය මේ පඨවි ආපෝ තේජෝ වායෝ අනිත්‍ය දුක්ඛ වෙනස් වෙලා යන මේ රූපය යම් කෙනෙක් මම ඉහෙලයි කියලා ගන්නවනම් මේ රූපය මුල් කරගෙන තමන් පහත් කියලා හෝ සම කියලා දකින්නවනම් යථාර්ථය නොදකීම ලැබෙන කවරනම් කතාවක්ද යම් කෙනෙක් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුව
මම ඉහළයි පහළයි සමයි කියලා ගන්න නැත්තම් රූපේ යථාර්ථය දැකීම හැර සෝණේනි කවර නම් කතාවක්ද? දැක්කණිය ඇත්ත. චක්කුන් උදපාදි ඇස පහළ වුණා. අන්න රූපේ ගැන ඇත්ත. දෙවියන්ටත් එච්චරයි රූපේ තියෙන්නේ. අපිටත් එහෙම සතාටත් එහෙම. අන්න රූපේ මැදහත්ව බලන්න. මැව්ව අරවා මේව කතන්දර ඉවරයි එතනින්. අන්න එතකොට දැනගන්න පඨවි ආපෝ තේජ වායෝ ගින් හැදි මේ රූපේ සතර මහා ධාතුින්ද සතර මහා ධාතු නැතිවීමෙන් නැති වෙනවා. මේ විදිහට රූපෙ දිහා දකිද්දි මම කියලා දෙයක් එයාට රූපේ දකින්ට නෑ. මෙන්න පහෙන් එකක්. මොකක්ද මේ පහෙන් එකක්? දැන් ඔන්න එකක් පිරිසිදුව දැනගත්තා. විඥානේ බැහැර වෙච්ච කෙනෙක්ට මේ තියෙන පඨවි ආපෝ තේජ වායු කෙස්ලොම් නියපොතු මගේ වලල්ල කියන හැඟීමක් තියෙද? නැහෙනේ. එහෙනම් මේ කෙස්ලොම් වලට තියුණද අපේ නියපොතු වලට තිබුණද මම කුසුම කියලා නියපොතු දන්නවද? කෙස්ටික දන්නවද මම ඈන් කියලා? හන්තට්ටු අපේ හැඟීමක් තියෙනවද මේ සේන් කියලා? නැහැ පින්නතුනි. මස් වලට තියෙනවද හැඟීම මම කියලා? නැහැ. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ඔන්න රූපී. මයික කිව්වේ ඒක වැඩි විස්තර කරන්න අවශ්‍ය නැහැ. තේරුම් ගන්න රූපී. ඊට පස්සේ සැප දුක් උපේක්ෂා. මොකක්ද කියන්නේ? සැප දුක උපේක්ෂා කියන විඳීම. දැන් රූපේ හඳුනගත්ත පහයිනේ තියෙන්නේ. රූපය, වේදනාව, සංඥාව, චේතනාව, විඥානය. කීයද තියෙන්නේ? පහයි. වේදනාව කියන්නේ සැප දුක උපේක්ෂා. ඒතර වේදනාව කියලා කියන්නේ පින්නතුනේ නිතර වෙනස් වෙන එකක් නේ. මේ වේදනා තුනේ එක විට හට ගන්න එක්ක සැප එක්ක දුක එක්ක උපේක්ෂා. ඒතර මේ සැප දුක උපේක්ෂා කියන විඳීමත් අර විදියට දකින්න හොඳ නෑ. මම කියලා බාහිර කෙනෙක් මේකෙන් ඉන්නවා කෙනෙක් මැව්වා කියලා දකින්න හොඳ නෑ. ඒ දෙකම අත්හරින්න කියනවා. දැන් රූපෙ දිහා බැලුවේ සතර මහා ධාතු හිඳ තියෙනවා. සතර මහා ධාතු නැතිව නැති. එතකොට ඒ තුල මම කියලා එකක් දකින්නේ නෑනේ. එහෙම දකින්නේ. හැබැයි රූපෙට තණ්හාව තියෙනවා. තේරුණාද කියා දෙන එක? වේදනාව සැප දුක උපේක්ෂා වේදනාව. ඒක පුදුම විදිහට වෙනස් වෙන වේගෙ. එතකොට මේ වේදනාව කියන එක ගත්තාම සැප දුක උපේක්ෂා වේදනාව දැන් හොයන්න ඕනේ මොකක්ද හැදිච්ච විදිය. මම කියලා එකක් නැත්තම් බාහිර කෙනෙක් ඇති කළ නැත්තම් කොහොමද හැදුනේ කියන එක. දැන් මේ වේදනාවත් ඉතින් තොර බාහිරින් මම කියලා එකක් තියෙනවා හෝ කවුරු හරි ඇති කළා කියලා දැක්කොත් පේන්නේ නැත්. ඒ දෙකම වැරදි. එහෙනම් මේ සැප දුක් උපේක්ෂාව දකින්න ඕනේ කොහොමද? කොහොම ඇති වුණාද? කොහොමද නැති වෙන්නේ? දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ ගහක සැප දුක් උපේක්ෂා ඇති වෙනවද? ඇති වෙනවද? කොළ, දළු, පොතු තිබ්බට රූපේ වගේ පුණාට ඒකේ තියෙනවද සැප දුක් උපේක්ෂා? කන්දක තියෙනවද? වැලි කැටයක තියෙනවද? ඉරේ තියෙනවද? හඳේ තියෙනවද? ග්‍රහලෝකවල තියෙනවද? තරුවල වේදනා සැප දුක් තියෙනවද? මුහුදු වතුරේ තියෙනවද? ගංගා වතුරේ තියෙනවද? ගොටුවල් කොළවල තියෙනවද? බත් පිඟානේ තියෙනවද? පිඟානේ තියෙනවද? කෝප්පේ තියෙනවද? නැහැ. සිතක් තිබුණොත් තියෙනවා. එතකොට හිමනම් අපි තේරුම් ගන්න ඕනේ
සැප දුක් උපේක්ෂා වේදනාව සිතක උපදිනවා නම් නිකන් උපදින්නේ නැහැ. නිකන් උපදින්නේ නැහැ. අන්න ඒකට කියනවා මොකක්ද? අර අපි උදී ඉගෙන ගත් එක. සිත උපදින්නේ කොහේද පින්නතුනි? සිතක් ඇසේ උපදිනවා. කණේ උපදිනවා. නාසයේ උපදිනවා. දිවේ උපදිනවා. කයේ උපදිනවා. මනසි සිටි. එතකොට ඇසක් කනක් නාහයක් දිවක් කයක් හිතක් නැත්තම් සිතක් පවතීද? අපි තේරුම් ගන්න ඕනේ නෑ කියන එක. නෑ කියන එක මේ පඨවි ආපෝ තේජෝ වායු කියන දි ඇසුරු කරන්නේ මේ සිත පවතින්නේ. ඒ ක්‍රියාකාරීත්වය පවතින්නේ. එතකොට ඇසේ සිත උපදිද්දී අපි උදේ කතා කළා ඇසයි රූපේ විඤ්ඤාණය. දැන් සුදමතු වුණොත් ඒත් පේන්නේ ඇස තියෙන්න ඕනේ රූපේ පැමිණෙන්න ඕනේ සිත නැත්තම් ඒක දැනගන්න බෑ. සිත හටගත්තොත් දැනගන්න. එහෙනම් සිත කියන්නේ දැන ගැනීම. මොකද්ද? ඔව්. ඇසයි රූපේ විඤ්ඤාණේ එකතු වුණාම ස්පර්ශේ. අන්න එතකොට එතන සැප විඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒකට බුදුරජාන් වහන්සේ කියන්නේ සැප විඳීම ස්පර්ශේ ඇති වෙන සැප විඳීමක් උපදින්න උන. සැපසහගත ස්පර්ශයක්. සැපසහගත ස්පර්ශය කියන්නේ ප්‍රියමනාප කැමැති ලස්සන රූපයක්. මල් දැක්කහම, කඳු දැක්කහම, දියැලි දැක්කහම, නළු නිළිය දැක්කහම, ගායකයෝ දැක්කහම, අම්මා තාත්තා දැක්කහම, දුව දරුවෝ දැක්කහම නේද? තමන් ආස පොතක් හම්බුනහම ඇහෙන් දකින්න මොකද වෙන්නේ? ත සැප සහගත විඳීමක් හටගන්නව එතන. ඒතර ඇසෙන් දැනගත් දේනි ප්‍රිය විදියට මනසින් මෙනෙහි කරන සැප විඳීම. හතුරෙක් දකින්න දුක. එතකොට උපේක්ෂා විඳීම. සැපත් නැති දුකත් නැති උපේක්ෂා. ඒතර එක පිට ඇති වෙන්නේ නැහැ. ඒතර එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඇස නැත්තම්. ඇස නැත්තම්. සිත උපදින්න තැනක් තියෙද? නැහැ. එන ස්පර්ශ තියෙද? නැහැ. ස්පර්ශ නැත්තම් සැප දුක් උපේක්ෂා තියෙද? අන්න එහෙනම් යා තේරුම් ගන්න ඕනේ විඳීම තියෙන්නේ ස්පර්ශින්ද. විඳීම නැති වෙන්නේ ස්පර්ශ නැති වීම. ඔන්න අඳුනගත්තා. මේකෙන් බාහිර මම කියලා කෙනෙක් ඉන්නවා. බාහිර කෙනෙක් ඇති කළා නෙමෙයි දැන් දැනගත්ත ස්පර්ශින්ද. ඒතර මේ විඳීම අර පහින් දෙවෙනි එක රූපය ගැන කතා කළා. දැන් වේදනාව. ඒක කණිත් ඇති වෙනවා කණයි ශබ්දේ සිත හටගත්තා මෙතන. ඒතර කියන මොකද්ද? කණේ ස්පර්ශේ හොඳට අහගන්න. ඒතර ඇති වෙන එක්ක සැප, එක්ක දුක, එක්ක උපේක්ෂා. දැන් නාහි ගැන කියන්නේ. නාහි ගඳ සුවඳත් එක්ක එතන සිතක් ඉපදුනාම ඒකට කියන එකතු වීම ස්පර්ශේ. ඒකට ඇති වෙනවා සැපක් හෝ දුකක් හෝ උපේක්ෂා. ඊට පස්සේ දිවයි රසයි සිත කටගත්තාම එක්ක සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීමක් ඇති වෙනවා. කයයි පහසයි විඥානයක තුනම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් ඇති වෙනවා. මනසයි අරමුණයි මනසේ විඥානය ඉපදුනහම ඒ එකතු වීමෙන් සැප දුකක් උපේ. දැන් මේකනේ අර හැම ගහපු ගවය උපමාව කිවි ස්පර්ශෙරනේ. ඒතකොට සැප දුක උපේක්ෂා. දැන් බලන්න මේක දිහා බලන ලස්සන චක්කුන් උදපාදි ඇහැ පහළ වුණා. ඊට පස්සේ මොකද? චක්කුන් උදපාදි පඤ්ඤා උදපාදි ප්‍රඥාව ඉපදුණා පහළ වුණා. ආලෝක උදපාදි විඥා උද ආලෝකය ඇති වුණා විද්‍යාව ඇති වුණා කියන පෙර නොයසු විරු ධර්මයන් පහළ වුණා කි වීකලි. මේ විඳීම හොයාගත්තා. ඒක කියන්නේ මොකද්ද හොයාගත්තේ? විඳීම ගැන. එතකොට මේ දැන් කිවි ඉරේ හඳේ වැලි කැටවල විඳීම් නැහැ කියලා.
සිතක් තියෙන කෙනාට කාටවත් නැහැ කියන්න බෑනේ ඒක. මලමිනියකත් නැහැ සිතක් තියෙන්නුනේ. ඒතර මේ සිතක විඳීම උපදින්නේ මොකක් හින්දද? ස්පර්ශය ඇති වුණොත්. ඇසේ, කනේ, නාහේ, දිවේ, කයේ, මනසේ විඥාන උපදින්නුනේ සිත. ඒතර ඒකට ඇහැට රූපේ ඉන්නෝනේ, කනට, නාහිට, දිවට, කයට, හිතට අරමුණු. දැන් හරිනේ. ස්පර්ශෙත් එක සැප දුක උපේක්ෂ. දැන් යා තේරුම් ගන්නවා අර එකතු වීම ස්පර්ශ නිසා විදීම තියෙනවා. ස්පර්ශ නැත්තම් විදීම නෑ. ඊගෙන තමයි ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ සෝනේනි මේ සැප දුක උපේක්ෂා විදීම හේතුන්ගෙන් හටගත්තේ. හේතු නැතිවීමෙන් යන අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ. ඇයි පින්නොතනි අනිත්‍ය විඳීම අපිට ඕන විදිහට තියන්න බෑ පුළුවන්ද? විඳීම තියෙන්නේ මොකක් හින්දද? ස්පර්ශයට ඕන විදිහට. ස්පර්ශය තියෙන්නේ කුමකට අයිති ධර්මතාවට අනුවද? ඇස කන නාහි දිව කය මනසේ උපකාරය. කොහොමනම් මේ ලෝක වෙනස් කරන්නද? ඇහැට පේන රූප මෙව්ව විතරක් පේන, මෙව්ව විතරක් ඇහෙන්න, මෙව්ව විතරක් දැනෙන්න නාහිට, මෙව්ව විතරක් රස ලබන්න ලැබෙන්න, මෙව්ව මේ වගේ පහසක් විතරක් ලැබෙන්න, මේ වගේ අරමුණක් ඉන්න පුළුවන්ද? අන්න ඒකයි පින්නොතිනි දුකයි කියන්නේ. අනාත්මයි. අනාත්මයි. දැක්කනේ. සෝනිනේ අනිත්‍ය දුක් අනාත්ම වූ විඳීම ගැන මේ විඳීමට රැවටිලා මේ විඳීමට මුලා වෙලා හැදෙන විදිය දන්නේ නැතුව ඒකනේ සමහර ජීවිතේ මම මෙහෙම වුණා අනේ හාමුදුනේ මෙහෙම ඇයි විඳීම ගැන දන්නේ. විඳීම ගැන දන්නේ කොහොමද ඇති වුනේ කියලා. සෝනිනි මේ සැප දුක් වේ සැප වේවා දුක් වේවා උපේක්ෂා විඳීම ඇසුරු කරගෙන කෙලස් වගුරුගෙන කෙනෙක් හිතනවා නම් මම උසස් කියලා මේ විඳීම ඇසුරු කරගෙන මම පහත් කියලා හෝ සමානයි කියලා. සෝනිනි යථාර්ථය නොදකීමර මම මොනව කියන්නේද? බාහන්ඩ අනුකම්පාවනි ලෝකෙ දිහා. දෙවියෙක් වේවා බඹෙක් වේවා මිනිස් වේවා එහෙම හිතනවා නම් යථාර්ථය නොදකීමර මම මොනව කියන්නේද සෝනිනි? සෝනිනි යම් සැපක් වේවා දුකක් වේවා උපේක්ෂා විඳීමක් ඇසුරු කරගෙන කෙලොස් වගුරුවන්නේ නැත්තම් මම උසස් මම පහත් මම හීනයි කියලා යම් කෙනෙක් දකින්නේ නැත්තම් සෝනිනි යථාර්ථය දැකීම හැර මම මොනව කියන්නේ දහන්? ඔහු යථාර්ථය දැක්කා. ඔහු යථාර්ථය දැක්කා කියන්නේ ඔන්න රූපය ගැන දැනගත්තා, වේදනාව ගැන දැනගත්තා. ඊට පස්සේ සංඥාව මොකක්ද? සංඥාව පින්නුතිනි සංඥාව ගැන කියද්දිත් අර අපි ඉගෙනගත්ත ස්පර්ශෙමයි සංඥාව උපදින්න මුල් වෙන්නේ. ඒකට කොහොමද අපි තේරුම් ගන්න ඕනේ? වේදනාවයි සංඥාවයි, වේදනාව ඇති වෙලාද සංඥාව ඇති වෙන්නේ? නැහැ 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 නැහැ. වේදනාවයි සංඥාව ඇති වෙන්නේ කොහොමද? එක විට. ඇයි එක විට ඇති වෙන්නේ? ස්පස් ප්‍රත්‍යේනේ උපදින්නේ එක. ස්පස් නැති වෙද්දි නැති වෙනවා. ඒතර ඔය සංඥාව ගැන පින්නතුනි සාස්තුන් වහන්සේ කියා දීලා තියෙන මෙහෙම. මෙහෙම කණ්ණාඩි ඉස්සරහට ගියාම කණ්ණාඩියේ රූපේ වැටෙන්නේ නැද්ද? හැඩයක් වර්ණ. ඔව්. කණ්ණාඩිය දන්නවද මේ කවුද කියලා? නෑ. එතකොට මේ ඇසින් ඇහැ හරිද්දිම රූපේ වැටෙනෝනේ. සිතින් දැනගන්න. එතකොට මේ හැඩේ ආදිදී දැනගන්නේ නැද්ද? අර ස්පර්ශය ඇති වෙදිදීම වේදනා සංඥා ඇති වෙනවා. ස්පර්ශික ඇසයි රූපෙයි විඥාන එකතු වීම. එතකොට සිතේ අර වේදනාව සංඥාව ඇති වෙනවා. එතකොට ඇසේ හටගත්ත දැන ගැනීම අර කණ්ණාඩියේ හටගත්ත රූපේ කණ්ණාඩිය දන්නේ වගේ අපිත් ඇසේ ඇති වෙන සංඥාව ඒ වගේ තමයි. හැබැයි මේ පාට වර්ණ වලින් හැඩයක් ඇසේ ඇති වෙන එක දැනගන්න පුළුවන්. ඔබ බලන්න පින්නතුනි මේ උඩ බුදු පිළිමේ දිහා බලන්න. ඇස්සරලා පාට පේනවද? කළු, ඒ වගේම හිස කෙස්, ඊට පස්සේ වර්ණයේ ඉන්න ඉරියව්ව, නෙළුම පේනව නේද? අවබෝධින නිලුමින් උපමා කරන්නේ අවබෝධි.
එතකොට මේ කිසිවකට තැවරිලා නැහැ කියන එක බුදුරයන් වහන්සේ. එතකොට දැන් ඔබ බුදු පිළිම දිහා බලලා ඇස් පියා ගන්න. එතකොට මේ දැන් ඔබට එහි ඇහි හටගත් සංඥාව හිතින් මතක් කරන්න පුළුවන්ද? අන්න බලන්න. දැන් අපි සිතින් මෙනෙහි කරන. සිතින් මෙනෙහි කරන්න කලින් ඇහි හට සංඥාවක් හටගත්තේ නැද්ද? හටගත්තා. සමහර ිතන් ඉන්නේ මේ හිතින් හිතන එක විතරයි සංඥාව කියලා. එහෙනම් ඇසේ විඥානේ උපදිද්දිම ඇසේ රූපේ විඥානෙක ස්පර්ශයතල වේදනාවයි සංඥාවයි ඒ දෙකම සිතත් එක්ක තිබුණ බැඳිලා. දැක්කනේද මේක? ඔහම නිහඬව අහගෙන ඉන්න කුරුල්ලෙක් කෑ ගහනවා. කුරුල්ලෙක් නේ, කපුටෙක්ද? ඈ කොහෙක්ද? ආ ඔයා හඳුනගත්තී නේද? ඒතර කල්පනා කරලා බලන්න බලන්න අපිට කොච්චර උපකාර කළාද මේ සතා මෙවලි. එනේ දැන් බලන්න ඉස්සල රූපේ කන් දෙකට ඇඟිලි ගහගන්න. අන්න හරි, බොහොම හොඳයි, කීකරුයි, බොහොම හොඳයි. හරි දැන් ඇහෙනවද කොහාගේ සද්දේ? නෑ. ඇස් දෙකත් වහගෙන දැන් කොහාගේ සද්දි ටිකක් මතක් කරන්න හිතේ පුළුවන්ද? කපුටෙද්ද කොහෙද්ද? ආ දැන් කන් දෙකෙන් ගන්න ඇඟිලි. හොඳයි, දැන් නිදිමත නැති වෙනවා. හරි හරි, මං කියන දැන් කියන එක ඇහෙන්නේ නැත්තේ. කන් දෙක ගන්න ඇඟිලි ගන්න ඩහකට මට අමතකුණා. කන් දෙක වහගන්න කිව්වට පස්සේ කියන එක ඇහෙන්නේ. එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්න මං ඔක්ක පාර කිව්වන්න කොහෙක් කෑ ගහන, කොහෙක් නෙවෙයි සතික් කෑ ගහන. එතකොට වල අවධානය යොමු කළා. දැන් මොකද උනේ? කණි සංඥා ඉපදුණා. ඊට පස්සේ මං කිව්වා ඇසුත් කනුත් වහගෙන හිතින් මෙනෙහි කරන්න ඉසද්දි පුළුවන්ද? එහෙනම් එතන විඳීමක් තිබුණා. මිහිරි කොහෙක්ද? කපුටෙක් කෑ ගහනවා, ඊට වඩා වෙනස්. එතකොට ඒකම ඊ සංඥාවකුත් එතන නැද්ද? ඒකට කියන ශබ්ද සංඥාව. දැන් රූපයට වඩා ශබ්ද සංඥාව වෙනස් නේ. ඒතර කණි ඉපදුන්නේ නැද්ද ඒක? හැබැයි ඒ කොහෙක්ගේද කපුටෙක්ගේද කියන එක වෙන්කලි සිටි. එහෙනම් සිතෙත් සංඥාවක් තියෙනවා, කණිත් හටගන්න. කණින් හටගත්ත දේ සංඥාව කනට බෑ මේ කොහා කපුට කියලා වෙන් කරන්න. කණ්ණාඩියේ රූපේ ඇති වුනහම කණ්ණාඩිය දන්නවද මේ මොකද්ද කියලා? නෑ. තේරුණේද? හොඳට තේරුණාද? ඊට පස්සේ ඒක හිතට අරමුණු කරගෙන තමයි බෙදන්නේ මනසින්. ඒතර මනසින් එහෙම බෙදලා තෝරලා ගන්න එකත් සංඥාවක් තමයි. ඊට කලිනු සංඥාවක් ඇති වෙනවා. කිසිම නිකන් වැඩක් නැති එකක් වගේ. නිකන් හිස් කඩදාසිය වගේ. කඩදාසි මොන හරි ලිව්වොත්නේ අපි දන්නේ මොන හරි චිත්‍රයක් ඇන්ද. ඒ වගේ අර කණේ හටගත්ත දේ ඇහි හටගත්ත සංඥාව මනසින් තමයි මෙහිමයි මෙහිමයි කියලා හදාගන්නේ. ඒක නෙමෙයි, මනස දුර්වල වුණාම සමහරට රූපේ දැක්කට අඳුනගන්න බෑ. කණින් අහනවා අම්මේ අම්මේ, අඳුරන්නේ දුව කියලා. මතක දන්නවනේද එහෙම? ඒතර බාණ්ඩ මේ සිතත් එක්ක වේදනාව සංඥා ඉපදුණු ලස්සන. ඒතර ඔබ මොකද කළේ? කොහාගේ හඬ කන තිබුණ ඔබට සිත ඉපදුණා මං කියද්දී. ස්පර්ශය ඇති වුණා, වේදනා සංඥා ඉපදුණා. කපුටෙක් ඇති වුණා නම් දුක් වේදනාව, ඔන්න එතන සංඥාවක් තියෙනවා. තේරුණේද? වේදනාව සංඥා උපදිනවා කුමක් ප්‍රත්‍යින්ද? ස්පර්ශ ප්‍රති. නාහේ වෙනස් පින්නතුනි. දැන් ඔබට දහඩිය ගඳ දැනෙන්න පුළුවන්. කාගේ කාගේත් පොදුවේ සමෝ බෙදිලා යනවා. නේද? සෙන් පවුඩර් න ගාගෙන හිටියනම් මේ වෙලේ සෙන්ට් එකක් ගෙනල්ලා හිමින් සිල් අරගෙන ඉන්නේ ඇද? එතකොට ඒ සුවඳ ඉන්නේ ඇද්ද නාසෙට? දැන් අර රූපෙත් නිමි, සබ්දිටත් වඩා ඒ සංඥා වෙනස්. ඔබට බැරිද නාහින් ගත්තට පස්සේ දැන් බාන එතන සිත ඉපදිලා එතනත් වේදනාවක් සංඥාවක් ඉපදෙන. ඊට පස්සේ මනසින් තමයි හොදෙන පිච්ච සෙන්ට් එකක්. අරලිය සෙන්ට්, රෝස සෙන්ට්, සුවඳ, අවුරා, සප්තමී, හඳුන් කూరు නැද්ද? අන්න මේ බාන බුදුවරයෙක් මේක හොයන ලස්සන. මේ සිතක් එකට උපදිනදී බුදුරයන් වහන්සේ වෙන් කරපු විදිය අදාහ ගන්න බෑ. කියන්නේ
ගංගා යමුනා සරස්වති මහි ওই තියෙනවනේ ගංගා මුහුදට එකතු වුණාම මේ එක්කම වතුර කලවම් වෙනවලු කෙනෙක් දිව තියලා කියනවලු මේක ගංගා මේක මහි මෙහිම සරස්වති ගඟේ වතුර කියලා වෙන් කරනෝ නම් ලේසි වැඩක් දහන්න පුළුවන්ද ඒ වගේ දෙයක් සාස්තුන් වහන්සේ කළා කියලා මෙච්චර ඇස් දෙකෙන් රූප අපි බැලුවා අද වෙනකම් සද්ද අහලා තිනම් වෙන් කළාද කොයි වෛද්‍යවරයා කොයි විද්‍යාඥයද කළේ උක කවුද කළේ කෝකද අමාරු මේ දේ කොයි දෙයියද කළේ බුදුරයන් වහන්සේක සමානද නෑ පින්වතුනි අසම සම අපටි පුද්ගල ප්‍රති තව කෙනෙක් නෑ සම බුදුරයන් වහන්සේට අසාමාන්‍ය දෙයක් අම්ම කියා දුන්නේ තාත්තා කියා දුන්නේ දෙවියෙක් කියා දුන්නේ යසෝදරාව කියා දුන්නේ උන්වහන්සේගේ නුවණින් විමසීමයි මේ අවබෝධයට හේතුව එතකොට පින්වතුනි දිව දැන් කෙල ගොඩවල්නේ දිවේ තියෙන්නේ නේ මුකුත් දැනේ කෙලවල රසක් කියලා එහෙම දැනෙන්නේ නැහැ. ඒතර පින්නතුණි තේ කහට එකක් කෝපි එකක් ලැබුණා නම් මේ වෙලාවේ අලසකම් ආදී දේ බැහැර වෙන්න තිබුණා. ඒතර පින්නතුණි ඔබ තේක දිවේ තියද්දි හෝ කෝපි එකක් තියද්දි ලුණු ටිකක් දිවේ තියද්දි සීනි ටිකක් තියද්දි නමිනම් කෑල්ලක් දිවේ තියද්දි බිලින් ගෙඩියක් දිවේ තියද්දි අඹ ගෙඩියක් දිවේ තියද්දි ඊට පස්සේ කරපිංච කොලයක් දිවේ තියද්දි රම්ප එකක් තියද්දි සියඹල ගෙඩියක් තියද්දි ටොපියක් තියද්දි අයිස්ක්‍රීම් ටිකක් දිවේ තියද්දි ඒතරත් පින්නතුනේ එතන වේදනා සංඥාවක් නැද්ද ඒ කොහොමද දිවයි රසයි සිතයි එකතු වුණා ස්පර්ශ සිතින් කරන දැන ගැනීම දිවේ තියෙන දේ දැන ගැනීම එතකොට එතන මේ ස්පර්ශෙත් එක්ක උපදිනවා වේදනාව සංඥාව එකට උපදින්නේ හොඳේ දිව ගලවලා තියලා දිව උඩින් අයිස්ක්‍රීම් ඇඹුල් තියල් තිබ්බට දැයිනවද? දිව මේ කයත් එක්ක තිබිය යුතු එක. ජීවත් රිදෙනව එහෙම කියන්නේ. එතකොට කල්පනා කළ බාණ්ඩී දිවෙත් සංඥාවක් දැන් දිවේ අර විඥාන උපදිදී එතන සංඥාවක් ඇති වුණා ස්පර්ශින්. දැන් දිවට පුළුවන් ද වෙන කරන්නේ මේ අයිස්ක්‍රීම් මේ සියඹල කියලා? බෑ. දැන් ඔබ අද දවල් ආහාර ගත්තනේ උදේ කිරි කෝපයක් වගේ හම්බෙන්න ඇති මොනවද දන්නේ මන් දන්නේ වෙන જાතියක්ද කිරි එකක් හම්බුණා දැන් ඔබට බැරිද ඒ දිවේ හැටගත් සංඥා වහපව මතක් කරලා ගන්න අන්න වැඩි කොහෙද ඒක හැටගත්තේ මුලින් දිවේ අර විඥාන ඉපදු නිසා ඔබට දිව තිබුණ නැත්නම් ඔබට කියනවා දිවවල නැහැ එක්කෙනෙක්වත් අපි හිතමු කාලාවක් හිඹුල්ලු කිරිමැටි ගිලින්නේ දැන් කියනවා අර මේ කාපිවේ රස මතක අනි අද මුකුත් රසක් නැහැ. ඇයි ඒ? දිවේ දිව නොතිබුණ නිසා. දිවේ තිබුණේ දිව ඕනේ දිවයි රසයි ඕනේ. එතන විඥානේ ඊ දැනගෙන ඉපදින. දැක්කනේ එතන වේදනා සංඥා ඇති වුණා. ඒක මනසින් බෙදනවා මේක අයිස්ක්‍රීම් මේක සියඹල මේක ගොරක මෙහි මෙහි කිරි රහතේ කෝපි. ලස්සන එනි මේ වැඩපිළිවෙල වෙන. බුදුවරගේ අවබෝධය. එකයි සිතත් එක්ක වේදනා සංඥා එකට උපදින්නේ සංඥාවක් දිවේ ඇති වුනේ නැත්තම් කොහොමද පින්නතුනේ හිතින් වෙන් කරන්නේ ඇසේ කනෙහි නාහි දිවේ ඉපදුනේ නැත්තම් සිතින් කොහොමද මේක මෙහෙම මේ කියලා වර්ගීකරණයක් කරන්න බෑනේ තේරුණේද කියලා දෙන එක පැහැදිලිද ඔයගොල්ලන්ට හරි ඉතින් ඔබට පැහැදිලි ස්පර්ශ උපස්පර්ශ මෙහෙම කරද්දි නැති වෙනවා සංඥාව මිරිගුවක් කියන්නේ ඒකනේ මේ දැනගැනීම මාත්‍රි පින්නතුනි අපිට අත්තරින්න බැරි. සෝනේනි හේතුන්ගෙන් හටගත්තේ හේතුන්ගෙන් හටගත්ත කියන අන්න හොයාගත්තා. ස්පර්ශින් චක්ඛුන් උදපාදි ඥානං උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. අන්නැස. මෙන්න මේ සංඥාව හේතුන්ගෙන් හටගත් ස්පර්ශ නිසා හටගන්න. ස්පර්ශ නැතිවීමෙන් නැති වෙලා යන අනිත්‍ය වූ දැන් බලන්න කොච්චර සංඥා ගොඩක්ද මේ වෙද්දී පවත්ව ගන්න පුළුවන්ද ඇයි ස්පර්ශෙන් හටගත්තේ ඔබට කරන්න දෙන්නේ ආයතන තියෙනවන ස්පර්ශ තියෙන ස්පර්ශ තියෙනවන සිතේ වේදනා සංඥා හටගන්න අනිත්‍ය වූ දුක්ඛ විපර්ණා වූ මේ සංඥාව ගැන සෝනිනී මුල් කරගෙන කෙලස් වගුරුවලා ආසාවෙන් සංඥාව ගැන හිත හිතා
මං අසවල් අසවල් පාසලේ මේ නගරේ මේ අසවල් තැන මේ ඇඳුම් පැළඳුම් මේගේ දොර මේ කියලා හිතනවනම් සංඥාවේ යථාර්ථය නොදකීම හැර සෝනිනි මං කුමක් කියන්නද? සෝනිනි යම් කෙනෙක් මේ සංඥාව හේතුන්ගේ හටගත්තා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගෙන ඒක මම ඉහළයි මම පහළයි මම සමයි කියලා සංඥාව ඇසුරු කරගෙන හිතන්නේ නැත්තම් ඔහු යථාර්ථය දැකීම හැර කුමක් කියන්නද? ඇත්ත. ඇත්ත. හරි ලස්සනයි. තේරුණ නේද කියලා දිනක? ඉතින් මේ වේදනා සංඥා සිතත් එක්ක බද්ධ වෙලා තියෙන එක. පින්වතුනි, එතකොට චේතනාව කියන එක අපි තේරුම් ගන්න ඕනේ දැන්. ඔයාලට අර කුහාගේ සද්ද අහන්න කියලා චේතනාවක් පහළ කරලා සිත යොමු කළා. බුදු පිළිම බලන්න කියලා චේතනාවක් පහළ කරලා ඔබ බුදු පිළිමට ඇස් හැරෙව්වා. තේරුණ නේ කියලා දිනක? එනම් චේතනාව හටගන්නේ සම්පූර්ණයෙන්ම මනසේ. කොහෙද? මනසේ. තේරුණාද කියන එක? ඒතර චේතනාවක් ඇසුරු කරගෙන තමයි ඇසට, කනට, නාහිට, දිවට, කයට හිතර යොමු කළේ. දැන් පුරුදු වෙලා හින්ද ස්වභාවිකව නිකන් ටක් ගාලා යොමු වෙනවා ඒ දේවල්. තේරුණේද කියලා දෙන එක? ද හදිස්සියකුණගම ටක් ගාලා හැරිලා බලනවා. තේරුණාද කියලා දෙන එක? හොඳට තේරුම් ගන්න මේක. එතකොට පින්වතුනි, මේ චේතනාව ගත්තොත් ඒ චේතනාව උපදින්නෙත් කොහොමද? ස්පර්ශේ. දැන් ස්පර්ශේ කියන එක අමුතුවෙන් කියන දෙයක්ද ඔබට? සිහිපත් කර යුතු නැහැ. එතකොට මේ වේදනාව, සංඥාව, චේතනාව කුමක් ප්‍රත්‍යින්ද උපදින්නේ? ස්පර්ශයෙන් උපදිනවා. ස්පර්ශේ නැතිවීමෙන් නැති වෙනවා. එහෙනම් වැලි කැටයට චේතනා නැහැ. ගහට චේතනා නැහැ. කන්දට චේතනා නැහැ. පොළවට චේතනා නැහැ. පිටුවකට චේතනාව නැහැ. කෙස් ගහට නැහැ. ඇහි බැමට නැහැ. හන්තට්ටුවට නැහැ. තියෙනවද? මස් වලට නැහැ. ඇට කට්ටට නැහැ. නහර වලට නැහැ. බාණ්ඩ වෙන් කරලා. තියෙනවද කියලා දෙන එක? හැබැයි මේ ඔක්කොම එකට පවතිනත් ඕනි. අන් ස්පර්ශය නිසා චේතනාව හටගත්තා. ස්පර්ශ නැතිවීමෙන් නැති වුණා. එතකොට අහනවා බුදුරජාන් වහන්සේ, සෝනේනි හේතුන්ගෙන් හටගත්තේ මොකක්ද හේතුව? ස්පර්ශ. ස්පර්ශ නැතිවීමෙන් නැති. දැන් ඔබ කපුට, කෝහා මෙහෙම කියලා කිව්වේ. කිරි ගත්තා, දවල්ට මේ ආහාර කියන්න පුළුවන් කිව්වා. ඒතර කියන එකට උත්තර දෙන චේතනාව මුල් කරගෙන. ඒතර බාණ්ඩ එක ලස්සනට වචනයක් බවට හරවන්න පුළුවන් ලස්සන චේතනාවේ. සංස්කාරයක් කිව්වේ ඒක හදන්න පුළුවන් යම. කයින් යමක් කරන්න පුළුවන්, සිතින් යමක් සිතන්න පුළුවන් චේතනාව. සෝනිනි හේතුන්ගෙන් හටගත් හේතු නැතිවීමෙන් නැති වෙන අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ චේතනාවට ඇලිලා මම ඉහළයි මම පහළයි මම අනිත්‍යත සමයි කියලා හිතනවා නම් සෝනිනි යථාර්ථය නොදකීම හැර කුමක් කියන්නද? ඇත්ත. ඇත්ත. පුදුමයි කියදෙනදී කොහොම ඒ ස්වාමීන් වහන්සේට දැයින් මේක බල බල ඉන්න කෙනිටනේ බුදුරජාණන්සේ කතා කරන්නේ. කලකිරෙනවා පින්නතුනි. අත්තරිනවා අත්තරිල්ලක් ආයේ පින්නතුනි එකතු වෙන්නේ ආයේ නෑ. සෝනේනි යම් කෙනෙක් හේතුන්ගෙන් හටගත්ත වෙනස් වෙලා යන අන්‍ය ස්වභාවයට පත් වෙලා යන දැන් බාන්න අනිත්‍යයි දුක යනාත්ම. ඒ කියන්නේ චේතනාව මොකක්ින් හටගත් එකද? මනසක් තියෙන්න ඕනේ නැත්තම් බෑනේ. අරමුණක් තියෙන්න ඕනේ. විඥානේ මේ තුනේ එකතු වීමෙන් උපදින එකක්. වේදනා සංඥා චේතනා. දැන් සිතක් එක පවතින මේ ධර්මතා එකට නිඋපදින්නේ පින්නොතේ වින් කරන්න බෑ. එතකොට ඔබ කුමක් කරන්නද? ඒකනේ ඔබට පසුතැවීම දේශේදී මට මේක පාලනය කරගන්න බෑ කියන්නේ. ඒකයි මේක දුකක් කියලා දැකලා බාහිර එකක් කියලා අත්හරින්න කියන්නේ. ඔබ කුමක් කරන්නද? ඔබ මොනව කරන්නද? අන්ත අසරණයි පෙන්නුතුනි. බලු පැටවුන්ට වඩා අන්ත අසරණයි. මොනව කරන්නද? මේක තේරුම් ගන්න හැරෙන්න වෙන එකක් නෑ.
තේරුම් ගන්න වැරින්ද. සෝනේනි හේතුන්ගෙන් හටගත් අනිත්‍ය දුක් අනාත්ම චේතනාව ගැන යම් කෙනෙක් මම මගේ කියලා උසස් පහත් හීනයි කියලා ගන්න නැත්නම් යථාර්ථය දැකීම ලැබෙ නුකමක් කිය. චක්කු මුදපාදී ඇස පහල වුණා. පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහල වුණා. විද්‍යාව පහල වුණා. ආලෝකය පහල ඇත්ත. පින්නොතුනි මේවා දැනගද්දී අපේ මිනිස්සු ආගම මාර්ගලි. මේක හිතාගන්න බැරි අපරාධයක්. හිතාගන්න බෑ. මෝහි මේ වගේ දෙයක් නැති වුණා කියන්නේ ඉතින් අවාසනාව. ඒකයි කියන්නේ බෞද්ධයෙක් වෙන ආගමට හැරෙව්වොත් නිරය යනවා යා. පැහැදිලිව යනවා. මේ යථාර්ථයේ එහෙම නෙමෙයි කියන කෙනා ඒ දෘෂ්ටි හේතු කර නිරය යනවා කියන්නේ නිකන් නෙමෙයි. පුදුම අපරාධයක්. කෙනෙක්ව ගලව ගන්න පුළුවන් නම් ඔබට ඒක මාර පුදුම දෙයක් පිනක්. ධර්මදානි උතුම් කියන්නේ ඒකයි. ධර්මදානි උතුම් ස්වාක්කාතයි සම්දිටිකයි අකාලිකයි ධර්මේ. ඒ භාගතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්නයි. සංඝයා සුපටිපන්න විජ්ජපටිපන්න නිකන් නෙමෙයි පින්නතුනි. නිකන් නෙමෙයි. ඔන්න අපි චේතනාව ගැන දැනගත්තා. දැන් මොනවද හතරක් දැනග රූපේ වේදනාව සංඥාව චේතනාව. දැන් චේතනාව හැදුනේ මොකෙන්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශ නැතිවීමෙන් නැති වෙලා යනවා. දැන් අපිට පේනවා නේද මේක මම කියලා බාහිර කෙනෙක් ඇති කළත් නෙවෙයි. මේකෙන් බාහිර මම කියලා දේකුත් ඇත්තේ නැහැ. දැන් චේතනාවනි පහල කරන්නේ මම කියලා. එහෙනම් චේතනාව ඒක. මම කියලා අපි හිතනවා නම් ඒක මොකද්ද? චේතනාවක් නේ. එන මම කියලා බාහිර එකක්දී නෑ චේතනාව. වේදනා සංඥා චේතනාව. මම කියලා වෙන එකක්ද? නෑ. චේතනාව ඔබට නැත්තම් වේදනාව නැත්තම් සංඥා චේතනාව නැත්තම් මම කියලා එකක් දැන් තියෙනවද? උපද්දවන්න පුළුවන්ද? බෑ. මම කියලා එකක් නෑ කිව්වේ ඒකයි. මම කියලා දෙයක් නෑ කිව්වේ ඒකයි. මේක පින්නතුනි තේරුම් ගන්න ප්‍රඥාවන්තයෙක්මයි. ප්‍රඥාවන්තයෙක්මයි. හැමදෑම පින්නතුනි නිකන් කතන්දරයක් කියලා හිනොස්සල එහෙම බෑනේ. මේක හොඳට තේරුම් ගන්න. දැන් පින්නතුනි මේ විදිහට නුවණින් හොඳට සිහියෙන් දැක්කොත් එයා ටික 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 මේකේ වෙනස් වීම වේගවත් වෙනස් වීම දකින්නේ නැද්ද ටික ටික? ඒ චේතන ස්පර්ශ නැති වෙද්දි ටක් ගාල වෙනස් වෙනවනේ. වේදනා සංඥාති දකින්නේ නැද්ද? දකින්නවා. එහෙනම් පින්වතුනි මේ සූත්‍ර දේශනා සරලයි කියන්නේ එපා අපරාධ කතාවක්. අභිධර්ම වේවා සූත්‍ර පිටක වේවා ගෞරවයේ තියෙන බුද්ධ වචනේ බුද්ධ වචනේ තෝරගත්තේ නැති මෝඩකමඩ කරන්න දෙයක් නැහැ පින්වතුනි. අපරාධ මොකද? බුද්ධ වචනේ එක වචනයක් ගැඹිරයි හොයන්න බෑ. ප්‍රඥාව ඕනේ. ප්‍රඥාව ඕනේ. මේ ධම්සක් පැවතුම් සූත්‍ර අනාත්ම ලක්ෂණ සූත්‍ර මේ ඔස්සේ අවබෝධ කරලේ මිනිස්සුගේ තියෙන නුවණින් මහමනා සරලෙන් කියනවා අරවා මේවා කියලා. සමහර ගිහිටියෝ ටිකක් පඬිත යෝනිසු මනසිකාර්ය කියලා එකක් නැහැලු. සෝතාපන්න කෙනාගේ සීල දුස්සීල වුණා. ඒක මෙහෙමයි අපරාධ කතා. නිරය යනවා. පැහෙන්න වෙන්නේ සද්ධාව උනේ. සද්ධාව උනේ. හොඳයි. එතකොට පින්වතුනි මේවා එහෙම කියන්න ඕනේ දැනෙන්න. ඊළඟට පින්වතුනි මොකක්ද මම මේ ටික සරලව කිව්ව? රූපය, වේදනාව, සංඥාව, චේතනාව. ඊළඟට මොකද්ද? විඥානේ. ඔන්න අන්තිම එක මොකද්ද? ඊතර පින්වතුනි මේ විඥානය ගත්තහම අපිට තේරෙන දෙයක් තමයි අර අපිට සිතිවිලි උපදිනවනේ. විඥාන කියන්නේ මනස. විඥාන කියන්නේ සිත. තේරුණේද කියලා දෙන එක? එතකොට අපිට පේනවා මේකේ සිතිවිලි උපදිනවා. ඇයි? චේතනා පහළ වෙන්නේ එතනනේ. දැන් මම කියන්නේ චේතනාවක්. මගේ කියන්නේ චේතනාව. චේතනාව නැත්තම් මම්මක් කියලා ගන්නෑනේ. දැන් මේකට මුලා වෙලා තමයි ඒක ඇති වෙන්නේ.
එතන විඥාන දිහා බලද්දිත් මම කියලා වෙන කෙනෙක් ඉන්නවා. බාහිර කෙනෙක් විඥාන ඇති කරා කියලා බැලුවොත් ඇත්ත පේන්නේ හොයන්න බෑ. කලිසම ඔළුවෙන් අඳින විදිය අහනවා වගේ ප්‍රශ්නේ වැරදි. කලිසම අඳින්නේ කොහොමද එහෙම අහන්නේ? ඒතර කියා දුන්නේ කි. තේරෙනවනේ කියා දෙන එක. විඥානි. පින්නතුනි මේ අපි හිමින් මේක ප්‍රවේශමට තේරුම් ගන්න මම මේකට ගොඩක් කරුණු ටිකක් කියා දෙන්න ඕන හින්දා අර ටික ටිකක් කෙටියෙන් කිව්වේ මේක තේරුම් ගන්න ප්‍රවේශමට. විඥානය ගැනත් කියන්නේ හේතුන්ගෙන් හටගත්ත වෙනස් වෙන අන්‍ය ස්වභාවයටපත් වෙන මේ සිත ගැන. මම ඉහළයි පහළයි සමයි කියලා හිතනවා නම් සෝනියනි යථාර්ථය නොදකීම අර මොනවා කියන්නේද? පව් බාන් බුදුරයන් වහන්සේ පින්වා දෙනදී සෝධනේනි හේතුන්ගෙන් හටගත් වෙනස් වෙලා යන හේතු නැතිවීමෙන් නැති වෙන මේ සිත ගැන මම ඉහළයි සමයි පහත් කියලා ඒක ඇසුරු කරගෙන කෙලෙස් වගුරුවල හිතන්නේ නැත්තම් යථාර්ථය දැකීම හැර සෝනේනි කුමක් කියන්නේද? බාණ්ඩ අපේ ශාස්ත්‍රණාසික කරුණාව හරි සංවේගයක් එනවා අපිට නේ. ඒතර මේ විඥානෙ ගත්තාම පින්වතුනි අපි කියනවා සිත. එතකොට මේ සිතක් එක්ක තියෙන ධර්මතා තියෙනවා. මම උදේ ඔයාලට කිව්වා පොල් කටු පිච්චුනහ මොන පාටද කිව්වම ඔබ කිව්වා කළු පාටයි කියලා. මං කිව්වා එතකොට ඔබ කොළඹ නීති නේද ගමක ඉපදුනා නම් කොච්චි කඩේ මීගමු වගේනේ. එහෙම වුණා නම් ඔබට මේවා දන්නවා නේද? එතකොට මේ කරන්න දෙයක් නැහැ. එතකොට මොකද පොල් කටු පිච්චුනහ මොන පාටද? ගිනියම් පාටයි රතු පාටයි. ඒතුරි පොල් කට්ට පිච්චුනහම් පින්වතුනි ගිනිදල් මතු වෙනවා පිබින්ද පිබින්ද. තේරුණනේද? ඊ වගේම තමයි රස්නි තියෙනවා. තේරුණනේ? ඊට පස්සේ ඒකේ පාට මෙව නැද්ද තියෙනවා. දැන් එතකොට මේ පොල් කට්ට පිච්චුන පොල් කට්ටත් එක ඒවා ඒ පොල් කට්ටත් එක තියෙන එක පිච්චුනහම් සිතක් එක්ක සිතක් තියෙනවා නම් තියෙන දේවල් තියෙනවා. වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශි, මානසිකාරි සතර මහා ධාතු. ඒතකොට මේවා තියෙන එක. දැන් ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් අර පොල් කට්ටින් ගින්න බුබුලු දදා උපදිනවා වගේ මේ විඥානයේ සහිත මේ මේ මානසික මේ ජීවිතේ මේ චේතනා පහළ වෙනවනේ චේතනා. ඒව තමයි සිතිවිලි කියන්නේ. බුරුබුරා ගිනිදල් උපදිනවාගේ මොනවා ගැනද අර මං කියේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ගැන නැති වෙන්නේ. ඒතකොට පින්නොතේ මේ මනස කියන දේදී දැන් අර පොල් කට්ටුත් එක්ක ගින්දර රස්නි තිබුණා වගේ දැන් සිතක් තියෙනවනම් සිතක් එක්ක මොකද්ද තියෙන්නේ? මානසිකාර්ය කරන්න පුළුවන් එක. මොකද්ද තියෙන්නේ? මානසිකාර. එතකොට මේ මානසිකාර්ය කියන එකයි අපි තේරුම් ගන්න ඕනේ. මානසිකාර්ය කරන්නේ මොනවද? ඔබට බුදු පිළිම බල්ල ඇස් වහ ගන්න කිව්වා. හිතින් මතක් කරන්න කිව්වා. කොහාගේ හඬ අහලා කන් දෙක වහගෙන හිතින් මතක් කරන්න කිව්වා. කිව්වද නැද්ද? කිව්වා. එතකොට ඒක ඔබ සිතින් ඉපැද්දෙව්වා. එතකොට පින්නොත් එතන සතර මහා ධාතු කිව්වහම ඇහැට පේන රූප සතර මහා ධාතු. කාන්ට හෙවු කොහාගේ හඬ ඉපදිනේ සතර මහා ධාතුනි. ගඳ සුවඳක් සතර මහා ධාතු. දිවට රස සතර මහා ධාතු. කයට පහස. ඒතර අරමුණු හිම ගන්නෑ. නාම රූප ධර්මතාවයක් කියලා නිගන්න තියෙන්නේ. තේරුණේද කියා දෙන එක? ඒතර මානසිකාර්ය කියලා කියන්නේ මේ සිතක් තියෙනවා නම් මානසිකාර්ය කිරීමේ හැකියාවත් කොයි මොහොතකවත් මානසිකාර්ය නැති වෙන්නේ. නිරෝධ සමාපත්තියදී ඇරෙන්න. නිරෝධ සමපත්තියේදී ඇරෙන්න හැම භාවනාවකම මානසිකාරයක් තියෙනවා. අරහත් ඵල සමාධියේදීත් එතනත් මානසිකාරයක් තියෙනවා. නිරෝධ සමපත්තියේදී නැහැ. තේමද කියලා? ඒතරේ මානසිකාරය පුදුම එකක් පින්නතේ තෘෂ්ණාවෙන් අර රූපය ඇසුරු කරන්නේ වේදනාව සංඥාව චේතනාව රහතන් වහන්සේගේ. දැන් එතකොට පින්නෝතනි අපි දැන් සරලව තේරුම් ගන්න බොහෝම මේ නිකන් ඔළුව පටලෝ ගන්න එපා. නිකන් තේරුම් ගන්න මානසිකාර්ය කියලා එකක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? දැන් මානසිකාර්ය කියන්නේ හිත යමකට යොමු කිරීම. ඒතර ඇසින් කනින් නාහින් දිවෙන් කයෙන් ගත්ත දේ
නැවත මෙනෙහි කරන්න පුළුවන්. ඒකයි බුදු ගුණ මනසිකාර්ය. ඊට පස්සේ තව මොනවද? ඒ වගේ මනසිකාර ගොඩක් තියෙනවා, භාවනා මනසිකාර ගොඩක් තියෙනවානේ. ඊට පස්සේ තව දැන් අපිට මේක සංසාරේ නිදහස් වෙන්නේ නැති විදිහට එක එකව කල්පන අයෝනිසෝ මනසිකාර. සංසාරේ නිදහස් වෙන විදිහට මේ රූප වේදනා සංඥා චේතනා විඥාන ගැන ඒකට යෝනිසෝ මනසිකාර. තේරෙනවද කියදෙනික? ඒතර මේ සිතක් එක තියෙන දෙයක් තමයි මනසිකාරය. තේරෙනවද කියදෙනික? එතකොට ඔබට මේ ඒ ඇසකන නාහි දිවකයෙන් ගත්ත හිතට එන අර දේවල් අපිට මනසින් මානසිකා එන මානසිකාර්ය කියලා කියන්නේ හිතක් යමකට යොමු කරන්න පුළුවන් ස්වභාවය. ඒතරයි මානසිකාර්ය කළ දීට කියන මොකද්ද? මනසි අරමුණ. වතුර කැලැත්තුවාම රැල්ල පෙන බුබුළු උපදිනවා වගේ ඒ වගේ සිතත් එක්ක තියෙන දෙයක් තමයි මානසිකාර්ය. මානසිකාර්ය කරනදී අරමුණ මොකක්ද? මානසිකාර්ය කරන දේ තමයි අරමුණ. පටලව ගන්න නැතුව සරලව ගන්න. දැන් තේරුණේද? මානසිකාර්ය කියන්නේ අරමුණක් ඇති කරලා දෙන. මේක පටලව ගන 17 සතර මහා ධාතු දරුවද මෙව්වද පටලව ගන්න එපා. මානසිකාර්ය කියන්නේ අල්ලන්න පුළුවන් භෞතික එකක් නෙවෙයිනේ. තේරුණේද කියලා දෙනක? එතකොට මේ සිතක් එක්ක තියෙන එක ස්වභාවයක් මානසිකාරය. එතකොට මේ සිත මනස විඥාන කියන්නේ මොකක්ද? එකක්. සිත මනස විඥාන. මැරිච්ච කෙනෙක්ගේ ඇස කන නාහි දිවකය තියෙනවා. මොකද්ද නැත්තේ? සිත මනස නෑ විඥාන. එහෙනම් මේ එකක්. කෙලින්ම නෙත්තිපකරණේ වගේම බුද්ධ දේශනාවෙත් කියන සිත මනස විඥානය කියන්නේ විවහාරි බුදුරයන් වහන්සේ යමක් ගැන යම් වචන වලින් කියනවා එක දෙයක් ගැන. බුදු ගුණය දැන් එක එක විවිධ නම් තියෙනවනේ බුදුරයන් වහන්සේ, නේද? එතකොට ඒ වගේ මේ මනස විඥානයේ සිත කියන්නේ. ඒතර සිතක තියෙන දේ මොකද්ද? මානසිකාරය. එතකොට එහෙමනම් පින්නොතනි මේ මානසිකාරය කරන දේ අපි කියන අරමුණ. එහෙම තෝරගත්තාම ප්‍රශ්න ඉවරයි. මානසිකාරය කොච්චර අනිත්‍යයිද? TV එකේ channel මාරු කරනා වගේ, රේඩියෝ එකේ channel මාරු කරනා වගේ කරකෝ කරකෝ ඉවර යන්නේ නැහැ. අනිත්‍යයි. මනසයි ඒ මානසිකාරයත් එක්ක දැන් මනසින් මානසිකාරය කරන. ඒකට ඒක අරමුණ. ඒතර ඒක දැනගන්න බැරිද? පුළුවන්. ඒකට කියනවා දැන ගැනීම. මේ එකම දේක උපදිනද පොල් කට්ටෙන් ගින්දර රතු පැහැය රස්නි එක ටිපදිච්චේව බුරබුර. ඒකට පිදුරවරව මේ වැටිලා ඇවිලි තියෙන. එහෙම සරලව මනස තීරුම් ගන්න. තේරුණද කියලා දෙන එක? එතකොට මොකක්ද අපි කිව්වේ? මානසිකාර්ය කරද්දි මානසිකාර්ය කරනදී අරමුණයි. එතකොට ඒක ගැන දැන ගැනීම විඥානයේක මනසත් එක්ක තියෙන යම් ස්වභාවයක්. ඒක ඔන්න එකම දේ බෙදුවා. කොටු රූල් පොතේ කොටු ගැහුවා වගේ. දැන් එකම දෙයක චිත්‍රයක් පොතක චිත්‍රය ඇඳලා වගේ කොලේ මත පිහිටලා තියෙනවා වගේ සිතත් එක්ක තියෙන ස්වභාවයක් මේක. ඔන්න මානසිකාර්ය කරන දේ අරමුණයි. එතකොට මේ මනසින් තමයි මානසිකාර්ය කරේ. ඒක දැනගන්න පුළුවන් ඊතරම් තියෙන ස්වභාවය. ඒකට කිව්වා විඥානි. මනසයි අරමුණයි විඥානි. එකතු වීම මොකද්ද? ස්පර්ශය. මොකක්ද ස්පර්ශය? දැන් මේ දේත් එක දැන් දැක්කනේ මනසක තියෙන සියුම් ස්වභාවයක් නේ නිකන් වෙන් කළේ. මේක අමාරුයි නිදිමතෙන් අල්ලන්න බෑ. මේක දහපාරක් විතර අහන්න. මනසයි අරමුණයි ඔන්න මනසයි විඥානි. එක තුනයි ස්පර්ශය. ඒ ස්පර්ශෙත් එක්ක උපදිනවා වේදනා සංඥා චේතනා. දැන් රූපේ නැද්ද? පඨවි ආපෝ තේජෝ වායු. අන්න බුදුරයන් වහන්සේ වේදනා සංඥා චේතන උපදින්න මොකද්ද මුල් වෙන්නේ? ස්පර්ශ. ඒකයි හතර වෙනිට දැම්මේ. වේදනා සංඥා චේතන ස්පර්ශ කියන මේ හතරම උපදින්න මුල් වෙන්නේ මොකද්ද? මානසිකාරය. පහයි. ඊළඟට මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ සකස් මොන් මේ ස්නායු කියනවා, මේ පද්ධතිය කියනවා, එක එක කතන්දර කියනවනේ. පින්නතුනි ඒවා බුරුත් නෙවෙයිනේ. ඒවයි ක්‍රියාවලියක් රූපේ ඕනේ මේකට.
ඒකනේ රූපේ ඕනේ කිව්වේ බුදුරයන් වහන්සේ. වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාර සතර මහා ධාතු නාම රූප. ඊතර මෙන්න මේ නාම රූපයේ පැවැත්ම විඥානේ පවතිනට හේතුවක්. නාම රූපයේ උපකාරය මොකද? විඥානේ පවතින. එහෙනම් පින්නතුනේ විඥානේ නැත්තම් මම කියලා දෙයක් දැන් තියෙනවද? බාහිරින් මොන විකාරද? චේතනාවක් නැත්තම් මම කියලා දෙයක් තියෙද? චේතනාවක් නේ මම කියලා කියන්නේ. ඒ දි දැනගැනීමනේ විඥානි කියන්නේ. ඉතින් තව මමක් කොහෙද? කොහෙද ඉන්නේ? කොහෙද තියෙන්නේ? බුදුරජාණන් ශ්‍රී මේ ප්‍රශ්නේ අහන්න එපා, වැරදි. බාහිර කෙනෙක් ඇති කළා කියන්න එපා, ඒක වැරදි කතාවක්. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානි. නාම රූප නැතිවීමෙන් විඥානි නැති වෙනවා. එතකොට එහෙනම් බුදුරජාණන් සිකින වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර සතර මහා ධාතු සිත පවතිනට උදව් කරනවා. සිත වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර සතර මහා ධාතු පවතින උපකාර කරනවා. ඔතනින් රවුම ඉවරයි. අපි ඕකට මොකක්ද මේකට මොකක්ද කියලා හොයනවනේ. සිත නිසා නාම රූප, නාම රූප නිසා සිත. දැන් බාණ්ඩ බටමිටි හේතු උපකාර. මේක නැතුනොත් මේක නැතුන, මේක වැටුනොත් බටමිටි හේතු මේක වැටෙනවා. හරි ලස්සනයි නේ උපමා. කොහොම අවබෝධ කළාද? මං සූත්‍රෙන් නෙමෙයිද පින්නතුනි කියා දුන්නේ. වැදගත් යෝනිසෝ මනසිකාරය. අභිධර්ම වේවා සූත්‍ර පිටකෙන් වේවා පින්නතුනි, ධර්ම අවබෝධයට යන්න නම් යෝනිසි මනසිකාරය ඕනේ. ඒක නැතුව තමයි වාද විවාද බුද්ධ දේශනා පහත් කර කර කතන්දර ගරහන්න හොඳ නෑ. දහම අඩුපාඩු හොයන්න හොඳ නෑ. මේ ධර්මයේ කියන කෙනා මෙව්වා කිව්ව අන්න අරහිමුණා මෙහිමුණා, ඒක මොන ජරා වැඩක්ද? සිතක තියෙන ජහ ජරාව නෙමේද? එතකොට පින්නතුනි එහෙම කරන්න හොඳ නෑ මේ බුද්ධ වචනෙට. අන්න සාස්තුන් වහන්සේ දැන් තේරෙන නේද කියා දෙන එක? අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ සෝනේනි අනිත්‍ය වූ දුක්ඛ අනාත්මෝ. දැන් බලන්න සිත පවතින්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර සතර මහා ධාතු. කොච්චර අනාත්මද, කොච්චර වේගෙන් වෙනස් වෙන. අපි මොනවක් කරන්නද පින්නතුනි මේවා උපදිනවට? මං ඕගොල්ලන්ට අර උදේ උපමාව කිව්වේ මොකද්ද? වාහනයක්, වාහන ස්කූටර් තියෙන තැනක යනවා, ගණ්ඩ ආසාව නැහැ, දැක්ක මුකුත් නැහැ, ගණ්ඩෝනේ අරවා මේ වගේ ඉපදුන්නේ. දැන් තණ්හාව නැහැනේ, තණ්හාව නැහැ. දැක්කා, දැනගත්තා, ඇස් දෙකින් දැනගත්තා. නමුත් තණ්හාව නැහැ. තණ්හාව නැති හින්දා නාම රූප හැදින්නේ. අයිස්ක්‍රීම් එකක් කන්න හිතුණා. අන්න මනසට අරමුණක්. දැන් හොයනවා මේ කඩේ නැද්ද, අර කඩේ නැද්ද, ඇයි නැත්තේ, ඒ බ්‍රෑන්ඩ් එක දැන් එන්නේ නැද්ද? නේද? බ්‍රෑන්ඩ් දන්නේ වටික නී වර්ගේ නැද්ද? නේද? ඔව්ද නැද්ද? අහන්න නැද්ද? අන්න කොයි කම්පැනියේද, ගාන කීයේද, ආ නම ලීලා දෙන්න බැරිද? දැන් බලන්න පින්නතේ තණ්හාවත් එක්ක අර විඥානී නාම රූප වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර උපදින ලස්සන. ඒකනි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සිතට විඥානී යම් අරමුණක් යමක් ගැන සිතයිද ආසාවෙන් බැතගෙන එතකොට නාම රූප පවතිනවා කියන මේක වැඩෙනවා කියන. එහෙම දෙයක් නැත්තම් ඉවරයි. තණ්හාව ෂේ කළා. මේ මනසත් එක්කම ඔක්කොම තියෙන්නේ. මනසින් දැනගත් ඔය අරමුණු මෙනෙහි කරෙමින්නේ. ඔය අරමුණ කෙරෙහි තියෙන තණ්හාව අත්හැරපු ගමන් ප්‍රශ්න ඉවරයි. අරමුණක් විදියට ගන්නී රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මනසින් එකක අරමුණු. ඔය අරමුණට තියෙන ඇල්මයි අත්හරින් තියෙන්නේ. අරමුණක් කියන්නේ මෙහෙම කරද්දි ඉවරයි. මානසිකාරෙන් හදාගන්න දෙයක්. මොන හිස්ද? මොනවද තියෙන්නේ?
මොකක්ද වටිනාකම එතන? මොකක්ද තියෙන්නේ? ඇයි පසුතැවෙන්නේ? ඇයි දුක් විඳින්නේ? මොකක්ද මේ මනසට අරමුණු කර කර මේ කාර් දියේ ඉරියැන්ද වගේ නැතිවිවි නැතිවිවි තියෙන එකක්නේ? මොනවද හිව්වේ? කෝ වටිනාද එතන? මොකක්ද අත්තරින්ඩ බැරි? අන්න තේරුම් ගන්න. සෝනේනි, හේතුන්ගෙන් හටගත් හේතු නැතිවීමෙන් නැතිව යන අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වෙන මේ සිත ගැන මුලා වෙලා යම් කෙනෙක් තමන් ඉහළයි පහළයි සමයි කියලා හිතනවා නම් යථාර්ථය නොදකීම හැර කවර නම් කතාවක්ද? ඔන්න පහ ඉගෙන ගත්තා. රූපය, වේදනාව, සංඥාව, චේතනාව, විඥාන. පංච පහයි. උපාදානස්කන්ධයක් වුණේ ආසාව. ආසා කරන දේ තමයි බැඳින්නේ. බැඳිලා තමයි චේතනා උපද්දනවා. චේතනා උපද්දන එක තමයි මම කියන්නේ චේතනාව. කාමය කියලා කාමයෙන් සිතිවිලි උපද්දන කාම උපාදානෙත් කියන්නේ චේතනාව. දිට්ඨි උපාදාන කියන්නේ චේතන. සීල වරත කියන්නේ එන රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ පහ නැත්තම් දුක තියෙයිද? එහෙනම් මේ පහ නිසා දුක තියෙන්නේ. රස්සා නැති විල අරව මෙව නැතුන අපි ග්‍රහයන්ගේ බලපෑම කියලා හිතුවා. වැරදි. ලෝකෙ පින්නොතනේ පුළුවන් දෙතිස් මහා පුරුෂ ලකුණු දැකලා කිව්වා බුදු වෙනවා. ලෝකෙ යම් පුංචි කලාමැදිරි ඉලි වගේ න්‍යායන් තියෙනවා. දැන් මේ ලෝකෙ යම් දෙයක් එක්ක බලලා මෙහෙමයි මෙහෙමයි කියන්න පුළුවන් වෙන්න පුළුවන්. අතබ්බල්ල කියන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් පින්නොතුනි, ඒකේ ග්‍රහයෙක්ගේ බලපෑම නෙමේ, කර්මී බලපෑම. ඒකයි අඳුන ගන්න ඕනේ. පින පවේ බලපෑමත් තියෙන. දුකෙන්නේ අවාසනාවෙන්නේ පවක් කරපු හින්දානේ. සැපෙන්නේ පින හින්දානේ. තේරණ නේද කියාදෙන එක? දැන් ඔබට තේරනවද මේ කියාදීපු දේ? දැන් ඔබ ඕක දිහා රූප වේදනා සංඥා චේතනා විඥානෙන් විදර්ශනා කරන මම කියලා බාහිර කෙනෙක් ඉන්නවා කියලා හිතුවත් හරිද? පින්නතනේ චේතනාව. කවුරුරි මැව්වා කියලා හිතුවත් හරිද? වැරදි. එහෙනම් මැව්වා කියන එක ලෝකේ අමුම අමු අපරාධ බොරුවක්. මම කළා කියන එකත් වැරදි එකක්. පටිච්ච සමුප්පන්න හේතුන්ගෙන් හටගත්ත හේතු නැතිවීම. එහෙනම් පින්නතුනි, ලෝකේ බුදුදහමට නින්ද අපහාස කරන්න පුළුවන්ද? බෑ. පින්වතුනි, ඔබ මේ ධර්මයේ දැනගෙන මෛත්‍රිය පිහිටලා කටයුතු කළේ නැත්නම් කවුද කරන්නේ? මේක මුස්ලිම් මිනිස්සු කරන්නේද? දෙමළ මිනිස්සු කරන්නේ? දන්නේ. එහෙනම් මේ ජාතිවාද අර්බුද නැති කරලා යමක් කරනවා නම් කවුද කළ යුත්තේ? බෞද්ධ ඔබයි. ඒක කරනවා නම් ධර්මයේ මතු කිරීමෙන් කරන්න ඕනේ. අර යාපනයේ විශ්වවිද්‍යාලේ ළමයිට ගැහුවානේ. එක ලෙක්චර් කෙනෙක් හිටියා ජාතිවාදී. ඒ ළමයිට වෙච්ච දේට පස්සේ ආඬල තියෙනවා ගොඩක්. 80%කට වඩා ඉන්නවා මධ්‍යස්ථයි. නමුත් 2%ක් ඉන්නවා කැතගති ගුණ තියෙන. විග්නේශරණාදීයි ජාතිවාදී ඇති කළා. හැබැයි එතනදී අර මෛත්‍රී සහගතව සමාව දීපේක අපිට අමාරු වෙන්න පුළුවන් ඒක දැකලා. නමුත් මිනිතුටි ඒක වැරද්දක් නෙවෙයි. මෛත්‍රීන් ඇරෙ මේක දිනන්න බෑ. මට ළමයි දෙන්නෙක් කියන ටැමිල්, දැන් ඔබ හිතන්න පින්නතුනේ, යාලා කියනවා දැන් ඉහි ප්‍රශ්නෙත් එක අපේ මෙහි අය යාලා දිහා මෙහෙම මෙහෙම කියලා බලනවා. බෞද්ධ ළමයි තෙරුවන් සරණ කියලා සීල් ගන්නවා, පරිවර්තනය කිරීම කරනවා. ඇයි අසරණ මිනිසුන්ට ඒක ආවේ? බෞද්ධ අතර ඉන්න අපට වෛරය ආදී ධර්මතාවක් මේ වගේ හිස් දෙයකට ඇති කිරීම වැදගත්ද? පින්නතුනි, සූර්ය වසපු ඉන්නවා දඬුලේනු දෙන්නයි වඳුරයි එකට ඉන්නේ. දැන් මම ඊයේද කොහෙද දාන්නට ඇරලා උදේදී දඬුලේනයි කවුද වඳුරයි කොහොඹ ගහේ අර ගෙඩි මේව කර කර කනෝ. එක දවසක් අපේ ස්වාමීන් දැකලා දඬුලේ වඳුර දඬුලේනගේ උකුණු බලනෝ. පින්නතුනි, හැඩෙනුත් වෙනස්, ජාතියනුත් වෙනස්, කුලේනුත් වෙනස්,
වඳුරා සහ දඬුලීන උන්ට සමගියෙන් ඉන්න පුළුවන් නම් ඇයි දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සුත් එක්ක සමගියෙන් ඉන්න බැරි? ඇයි මුස්ලිම් මිනිස්සුන්ට සිංහල මිනිස්සුත් එක්ක සමගියෙන් ඉන්න බැරි? අපි විතරද ජාතිවාදී නැති වෙන්න ඕනේ? එයාලත් එන්න ඕනේ ඒකට. ඇයි සිංහල මිනිස්සුන්ට බැරි දෙමළ මුස්ලිම් අයත් එක්ක එහෙම ඉන්න? ඇයි මේ බුද්ධ වචනේ මිනිස්සුන්ට දෙන්න මහන්සි ගන්නෙ? පින්වතුනි, මම දෙමළ නොවි මුස්ලිනුත් නොවි මං සිංහල අම්මා තාත්තා කෙනෙක්ගේ ඉපදිලා මට කැක්කුම තියෙනවා පින්වතුනි මේක දෙන්න ඕනේ කියලා. මම පොත් අරව මේවා කරලා ගොඩාක් තැමිල් අය බලලා හරි කැමති වෙලා තියෙනවා. ඒත් මිනිස්සු අපේ අය හිතනවා මේ දෙමළ අයට බෑ, මේක මුස්ලිම් අයට බෑ. පින්වතුනි, අපි බෞද්ධ වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් විවටෝ විරෝචති කියන එක සද්ධාව පිටින් ධර්මයේ විවෘතුනොත් බබලනු. අපේ මිනිස්සුම ජාතිවාදී මේ දෙමළ මෙහෙමයි කියලා කියනවා නම් ඇයි පින්වතුනි ඔබ දෙමළ වෙලා ඉපදිලා නැද්ද? ඒ අය සිංහල වෙලා ඉපදිලා නැද්ද? මේ බුදුදහම රැක්කොත් තමයි පවතින්නේ. ඒ වගේම ධර්මයේ දෙන්ට විහිසෙන්ටත් දුන්න තේරුණා නේද කියadienේ. ඉතින් පින්වතුනි, දැන් ඔබ තේරුම් ගත්තා වෙන්ට උනේ මේ පහ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒතකොට මේ කෙරෙහි තමයි තෘෂ්ණාව තියෙන මේ සිතේ, මේකෙන් තමයි කෙලෙස් වැගිරෙන්නේ. ඉතින් මේක ඒ තුන් තෘෂ්ණාව තියෙන දේ තමයි බැඳිලා ඉන්නේ නේද? ඒකයි බුදුරයන් වහන්සේ මේ තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති ජරා මරණ කියලා කියන්නේ. ඉතින් ඔබට මේ පංච උපාදානස්කන්ධය ගැන යම් කරුණු ටිකක් කියා දුන්නද ඔබට උතුම් ධර්ම අවබෝධයටම මේ පින් හේතු වාසනා වේවා.